සියලු දෙනාටම සුබ දවසක් සුබ උදෑසනක් එහෙනම් අපි අද දවසේ ආරම්භ කරන්න යන්නේ මානව සම්පත් කළමනාකරණයේ පස්වෙනි සෙෂන් එක නේද එතකොට මම අදත් මතක් කරන්න තියෙන්නේ ඔයාලගේ මයික් එකයි වීඩියෝ එකයි ඕක් කරලා තියාගන්න එහෙම වුණොත් එහෙම අනිත් අයට කරදරයක් වෙන නිසා නේ මේ මතක් කිරීම අපව කරන්න අනිවාර්යයෙන් මේක දිහා අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න හරි වෙන විශේෂයෙන් මතක් කරන්න දෙයක් නැහැ දැන් ඔයාලා දන්න සති කීපයක් තුළ අපි සම්බන්ධ වෙන නිසා මේ වෙනකොට මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන මාතෘකා කීපයක් අපි කතා කරලා ඉවරයි එහෙනම් අද දවසේ අපි කතා කරන්න යන්නේ මොකද්ද මානව සම්පත් කළමනාකරණය සැලසුම් කිරීම නේද එම්ප්ලොයි ප්ලෑනින් හියුමන් රිසෝස් ප්ලෑනින් තමයි අපි අද දවසේ කතා කරන්න යන්නේ එහෙනම් අපි බලමු මොකද්ද සැලස්මක් කියලා කියන්නේ සැලස්මක් ඇයි අපිට වැදගත් වෙන්නේ සැලස්මක් හදාගන්න ඕනේ කොහොමද නේද මේ කරුණු කාරණා පිළිබඳව අපි එහෙනම් කතා කරන්න යමු එතකොට අපිට මූලික වශයෙන් ඔයාලා දන්නවා ඔයාලා සැලසුම් ගැන කතා කරලා තියෙනවා ඔයාලට සැලසුම් කියන ඒවා මහ ලොකු දේවල් නෙවෙයි නේද ඔයාලා ඕන තරම් සැලසුම් ගැන දන්නවා හැබැයි මේ කියන්නේ මොනවද මානව සම්පත් සම්බන්ධයෙන් සැලසුම් කිරීම එතකොට මේ බලන්නකෝ මොකක්ද හියුමන් රිසෝස් ප්ලෑනින් කියලා කියන්නේ එතකොට හියුමන් රිසෝස් ප්ලෑනින් වලට එන්නේ ඉස්සෙල්ලා ඔයාලගෙන් මම අහුවොත් මොකක්ද ප්ලෑනින් එකක් ප්ලෑන් එකක් කියලා කියන්නේ සැලස්මක් කියලා කියන්නේ සැලස්මක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයාල දන්නවා සැලස්මක් කියන එක අදාළ වෙන්නේ මේකෙන් ගත්තට පස්සේ මෙතන තියෙනවා අතීතය මෙතන තියෙනවා වර්තමානය මෙතන තියෙනවා අනාගතය නේද එතකොට මේකෙන් කොහකටද අදාළ වෙන්නේ කියලා අහුවොත් පැහැදිලිවම ඔයාලා දන්නවා අනාගතයට තමයි සැලැස්මක් අදාළ වෙන්නේ කියලා. හැබැයි අනාගතයට සැලැස්ම අදාළ වුණාට මේ සැලැස්ම හදනකොට වර්තමානේ වැදගත්ද නැද්ද? වර්තමානේ වැදගත්. අතීතේ වැදගත්ද නැද්ද? අතීතේ වැදගත්. මොකද අතීත සිදුවීම් දිහා බලලා වර්තමානේ ඉඳන් තමයි අපි අනාගතයේ සැලසුම් කරන්නේ. එතකොට නේද මතක තියාගන්න සැලසුමක් කියලා කියන්නේ සැලැස්මක් කියලා කියන්නේ අනාගතයට අදාළ දෙයක්. ඒතොර අනාගතේ ඉටු කරගන්න දැම්ම ඉඳන් කරුණ ලබන අපි කියන්නේ පෙර සූදානම් වීමක්. දැන් ඔයාලා ජීවිතේ මේ වගේ සැලසුම් හදලා ඇති. නේද? දැන් මතකද ඕලෙවල් විභාගේ ඒ නමයක් ගන්නම් කියලා සැලසුම් හදන්න ඇති. එතකොට ඒ ලෙවල් විභාගයට ආවට පස්සේ ඒ ලෙවල් එකේ මේ තුනක් ගන්නවා කියලා සැලසුම් කරන්න ඇති. හරි. එතකොට ඉවර වෙච්ච අය සහ ඉන්න අය ඉන්නවා. එතකොට කැම්පස් ආපු අය මේකේ අපි හිතුවත් ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා සැලසුම් කරගන්න නේද? එතකොට ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා හිතාගෙන හිටියට අද වෙනකොට එයාට තේරෙනවා එයා සෙකන්ඩ් සමහරට ලෝ එකකට වගේ ඇවිල්ලා තියෙනවා. සමහර අය නේ සමහර අය දැන් කොහොම හරි පෙරේත පාදයෙන් හරි උපාධි ඉවර කරගන්නවා කියන තැනදී. එමයි ඉන්නවා. මොකද උපාධි අවසන් කරගන්න බැරි වෙන අයත් ඉන්නවනේ. මේක අවසන් කරගන්න බැරි වෙන අයත් ඉන්නවා. එතකොට ඒ නිසා මේවා සැලසුම් මේ විදිහටම සාර්ථක නොවෙන්න බලපාන හේතු ටිකක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒතර මෙතනදී අපි කතා කරන මානව සම්පත් සැලසුම වගේම ඇත්තටම අපි දැනගන්න ඕනේ අපේ ජීවිතය සැලසුම් කරගන්නේ කොහොමද කියන එක. තේරුණාද? අපි අපේ ජීවිතය සැලසුම් කරගන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. මොකද අපි වැඩ කරන කාලයත් එක්ක අපි අනාගතය දිහා බලලා වැඩ කරනකොට ඒ අනාගතයේ ඉස්සරට වඩා දැන් ඒ සම්පත් ප්‍රමාණය සීමිතයි, අවස්ථා ටිකක් සීමිතයි. එන ඒ සීමිත සම්පත් වලින් මේ අවස්ථා ග්‍රහණය කර ගැනීම සඳහා අපි අපේ සුසුකම් ටික සම්පූර්ණ කරගෙන ඉතා ඉක්මනින් ඒ සඳහා ළඟා විය යුතුයි. මම කියන දේ තමයි කාට හරි මෝටර රථයක් අරගෙන පැදගෙන යන්න ඕනේ නම් ඒ මෝටර රථය එයා ගන්න ඕනේ අවුරුදු 50 පැනලා වැඩක් නැහැ අරගෙන නේද? ඇයි අවුරුදු 50 පැනලා එයා මෝටර රථයක් පදිනකොට සමහරට උපැස් වලකුත් දාලා පාරේ පැත්තකින් යන්න ගියාම අර වයස කාලේ දිහා බලන් තමයි මෝටර රථය පදින්නේ. නමුත් තරුණ කාලේ කාට හරි මෝටර රථයක් ගන්න පුළුවන් නම් අවුරුදු 30කට මෙහා අඩුම ගානේ 40කට මෙහා නේද? එතකොට හෝන් එකක් ගහලා විසිල්ලයක් ගහලා පොඩ්ඩක් සිග්නල් එකක් දාගෙන ගියහම නේද? ඊට පස්සේ දෙමාපියෝට උදව් කරන්න පුළුවන්, දෙමාපියෝ දාගෙන යන්න පුළුවන්, සහෝදරයෝ දාගෙන යන්න පුළුවන්, සමාජයට කරදරයක් නොවන විදිහට. පැහැදිලිද? එහෙනම් ඒව ළඟා කරගැති යුතු කාලය තුල ඒව ළඟා කරගන්න ඕනේ නේද? උපාධියක් ගන්න ඕන කාලය තුල උපාධියක් ගන්න ඕනේ. ඔයා උපාධිය ගන්නේ අවුරුදු
जनवरी पलवीन आयतन ओण सीमकोशी पना हरियम जनवरी पलवीन मे देशीय पना इंडो जनवरी पलवी मेक देशीय विशाकेशीय पना अन्न दक्ष मानव संपत्ना विभाग मे विभाग हतर तीन विभाग हतर सामुख परीक्षण सामुख परीक्षण सामुख परीक्षण तुण कि महापरिमाण बैंक वोलट बदवागंड हेमोटर मम की अः उपाधि अवसंकर विशेष लंगदीम एन एस बी के गेसट कराई लंका बैंक गेसट कर लीन समान समान महाजन बैंक गेसट कराई रजे डिपार्टमेंट गेसट करने दीनों मम वाल उदी बलापुर रजे विशेष गेसट करना अवस्था वाल लबादि अंतराय अधिकारी उपाधि उपाधि विश्वविद्यालय बैंक बैंक इन समार उपाधि उपाधि प्रयोजन मेन मे व्यापार संविधान मानव संपत् प्रमाण लबागनी मेन मे वेकर मानव संपत् संबंधी वासी कथा कर मानव संपत् सैलसुम वासी कथा करवासी गुडाती कथा कर प्रधान तीवर कथा करें संविधाने उपाशीली अरमुनु चुप्त किरीमट प्रमाणवत्वन निवर्दी सेवादायक प्रमाण प्रमाणवत्वन निवर्दी सेवादायक प्रमाण तक्सेरु किरीमे क्रियावलिय तक्सेरु किरीमे क्रियावलिय मानव संपत् सलसुम किरीमाई मानव संपत् सलसुम किरीमेदी मानव संपत् सलसुम किरीमेदी संविधाने व्यूहय निष्पादने हो सेवावे
निष्पादने हो सेवावे स्वभावे, निष्पादने हो सेवावे स्वभावे अतीत तुरतुरु, अतीत तुरतुरु अनागत अपेक्षावन, अनागत अपेक्षावन आदि कर्म सियाल सेलकिल्लट गणिमिन, आदि कर्म सियाल सेलकिल्लट गणिमिन संविधान विसिन अदाल सलसुम किरीम सिदु करनु लबाई हरी। එතකොට ඉස්සල්ලාම අපි බලමු මේ සැලසුම් කිරීමේ තියෙන වාසි සහ ප්‍රයෝජන මොනවද කියලා. තරුවක් දාලා ලියා ගන්න මෙහෙම. මානව සම්පත් සැලසුම් කිරීමේ වාසි, එහෙම නැත්නම් ප්‍රයෝජන. මානව සම්පත් සැලසුම් කිරීමේ වාසි, එහෙම නැත්නම් ප්‍රයෝජන. හරි. මෙහෙම ලියා ගන්න. 1. अनागत मानव संपत् अतिरिक्तता हो, अनागत मानव संपत् अतिरिक्तता हो, अनागत मानव संपत् अतिरिक्तता हो ऊनतावयन, ऊनतावयन, ऊनतावयन अतिवर्णेनम, अतिवर्णेनम, अतिवर्णेनम खल्तिया हंदुना गनीम, खल्तिया हंदुना गनीम हरि එහෙනම් අනාගතයේ අතිරික්තතාවයක් ඇති වේද, එහෙම නැත්නම් ඌනතාවයක් ඇති වේද කියලා අපිට කල්තියා හඳුනා ගන්න පුළුවන් සැලසුම් කිරීම තුලින් නේද? දැන් හිතන්නකො ඔයාට අප්‍රේල් මාසයේ අවශ්‍ය කරන මුදලක් වේනම් ඒ මුදල ඔයාට දැම්ම ඉඳන් සැලසුම් කරා නම් අප්‍රේල් වෙද්දි වැඩියෙන් තියෙද අඩුවෙන් තියෙද නේද? මොකද කරන්න ඕනේ කියලා ඔයාලා සැලසුම් කරගන්න පුළුවන්. අපි අර විනෝද චාරිකාවක් යද්දි එහෙම ලෑස්ති කරගන්නේ නේද? චාරිකාවට 1500 නම් දැන් අතේ කීයද තියෙන්නේ? එකෙන් කීයක් දාන්න පුළුවන්ද? ඒක ටික රාගෙන්ද ගන්න? මේම අපි හදාගන්නේ නේ. හරි. 2. සේවා නියුක්ත පිරිවැය, සේවා නියුක්ත පිරිවැය අවම කිරීමට හෝ වළක්වා ගැනීම. අවම කිරීමට හෝ වළක්වා ගැනීම. අවම කිරීමට හෝ වළක්වා ගැනීමට හැකියවීම, අවම කිරීමට හෝ වළක්වා ගැනීමට හැකියවීම තුන්වෙනි එක. අනිකුත් 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 මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ට අවශ්‍ය කරන අනිකුත් මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ට අවශ්‍ය කරන දත්තහා තොරතුරු, දත්තහා තොරතුරු, දත්තහා තොරතුරු ලබා ගැනීමට හැකියවීම, ලබා ගැනීමට හැකියවීම ඊගවයක සේවාදායක පුහුණු හා සංවර්ධන, සේවාදායක පුහුණු හා සංවර්ධන අවශ්‍යතා, අවශ්‍යතා හඳුනා ගැනීමට හැකියවීම හඳුනා ගැනීමට හැකියවීම ඊගායක සංවිධානයේ පරමාර්ථ සහ අරමුණු, සංවිධානයේ පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීමට, ඉටු කර ගැනීමට ආධාරකයක් වීම, ඉටු කර ගැනීමට ආධාරකයක් වීම හරිද? එහෙනම් මූලිකව ඔන්න ඔය කියන කරුණු කාරණා ටික වාසි විදිහට අපිට දකින්න පුළුවන්. ඊගාවට අපිට යන්න වෙනවා මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය ගැන කතා කරන්න. හරිද? ලියාගන්න මාතෘකාව මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය, මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය, මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය. හරි. දැන් මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය බලන්න ප්‍රධාන උඩින්ම තියෙන එක වැරදිලා වැදලා තියෙන්නේ. මේ මෙතන පේනවා ඔයාලට මෙතන උඩින්ම තියෙන මානව සම්පත් ඉල්ලුම පුරවකතනය කිරීම. හරිද? ඊට පස්සේ මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම. ඊගාට පුරවකතනය කරලාද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරලාද මානව සම්පත් සැපයීම සැසඳීම. ඊගාවට ඒකෙන් අවස්ථා තුනක් හම්බ වෙන එකක් තමයි
පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම හා ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට වඩා වැඩිවීම ඊගාව එක පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට සමාන වීම ඊගාව එක පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට වඩා අඩු වීම හරිද එතකොට මෙන්න මේ කියන කරුණු කාරණා ටික තමයි මෙතන තියෙන්නේ එහෙනම් පැහැදිලිවම ලියාගන්න ඔන්න ඔය chart එක ඇඳගන්න උඩින්ම තියෙන මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය කිරීම ඊට පස්සේ ඊතලයක් දාලා අපි ලියන්නේ මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම ඔන්න අනාගත මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම අනාගත මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම ඊට පස්සේ පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීම සමග සැසඳීම පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීම සමග සැසඳීම මෙන්න මේ ඉල්ලුමයි සැපයීමයි සසඳනකොට ඒක අර අවස්ථා තුනක් හම්බ වෙනවා එකක් තමයි පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම හා ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට වඩා වැඩිය පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම හා කියන එකක් නෑ ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට වඩා වැඩි වීම පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට වඩා වැඩි වීම තොර ඉල්ලුම වැඩි වෙලා තියෙනවා සැපීමට වඩා මැද තියෙන්නේ පුරෝකතනය කළ මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කළ මානව සම්පත් සැපීමට සමාන වීම හරි එහා පැත්තේ තියෙන්නේ පුරෝකතනය කළ මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කළ මානව සම්පත් සැපයීමට වඩා අඩු වීම හරි ඊට පස්සේ යටින් තියෙන්නේ අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි ගත යුතු උපක්‍රම එහෙම නැත්නම් ක්‍රියාමාර්ග උපක්‍රම තීරණය කිරීම හරි पुरोकथनेपत्में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 पत्म
හරිද? දැන් මේ බලන්නකෝ. දැන් ඔයාලට මෙන්න මේකේ පේන පැහැදිලිව තියෙනවනේ. උඩින්ම තියෙනවනේ නම් ඉල්ලුම පුරෝගතනේ කරා. සැපෙවුම ඇස්තමේන්තු කරා. ඉල්ලුමයි සැපෙවුමයි සංසන්දනය කරලා බැලුවා. මේකේ ඉල්ලුම වැඩි, මේක දෙක සමානයි, මේක සැපෙවුම වැඩි. මෙතන ඉන්නවනේ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත අය නේද? ආර්ථික විද්‍යාවේ ඉල්ලුමයි සැපෙවුමයි කතා කරා නේද? QD සමානයි QS කියලා නේද? ඉල්ලුම සහ සැපෙවුම. ඒතර සමතුලිතය ගැන එහෙම කතා කරන්නේ සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය. නේද? ඒතර මේ එන්නේ ඒ ඉල්ලුම සැපෙවුම මේක ලොකු වෙනසක් නැහැ. මේ ඉල්ලුම සැපෙවුම තමයි. මෙතන ඉනනම් වැඩි වුණොත් අපිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? නේද? සේවකයෝ ඉල්ලුම තියනවා 150. හැබැයි සැපෙවුම තියෙන 100යි. මේ වගේ වෙලාවක මොනවද කරන්න ඕන? සේවකයෝ ඕනේ අපිට 150. හැබැයි සැපයන්න පුළුවන් 100යි නම් 50ක් තව මදි. නේද? ඒ වගේ වෙලාවට මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? නේද? එක්කෝ අත්‍ය කාලේ වැඩ දෙන්න පුළුවන්, එක්කෝ බාහිර මේ වැඩි පවරන්න පුළුවන්. එහෙම නැත්නම්
අපි කියන්නේ ප්‍රාග්ධන සූක්ෂම වගේ යන්ත සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඉතින් මේ අවශ්‍යතාවය සපුරා ගන්න පෙනේ. එහෙනම් මෙතනදී කතා කරනවා ගතිය සුඛ යාමාර්ග කියලා. මෙතන මේක මෙහෙම වුණා නෝ. අපිට ඉල්ලුම 100යි. හැබැයි හැපියුම හිතන්නකො 150ක් වුණොත් එහෙම. ඒක හරියට. ප්‍රමෝද කරන්නේ. අන්න සේවකයෝ නිමාඩිය වන්න පුළුවන් නේද? අත්තිකාල නොදී ඉන්න පුළුවන්. අලුතින් බදව ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන් මෙතනදී. 100 100 සමාන නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක තමයි මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය. මේක පැහැදිලිව අපි දැනගන්න ඕනි. හරිද? මේක තමයි අපිට කතා කරන්න තියෙන පහුගිය පේපර් වල අනිවාර්යයෙන්ම මේක ඇවිල්ලා තිබ්බා. හරිද? අනිවාර්යයෙන්ම මේක ඇවිල්ලා තිබ්බා සැලසුම් කිරීමේ ක්‍රියාවලිය. ඉතින් මේ පාර ඔයාලට පේපර් එක ඇස්සේ මේකේ රූප සටහන් ඇඳලා විස්තර කරන්න ඉන්නේ නැහනේ. ඔයාලට ඉන්නේ බහුවර්ණ පේපර් එකක් නේ. නේද? ඔයාලට ඉන්නේ බහුවර්ණ පේපර් එකක්. මම පේපර් එක ගැන කියන්නම්. ඒතර බහුවර්ණ පේපර් එක ඇස්සේ මේ කරුණු කාරණා ඇතුළත් වෙලා තියෙනවා. හරි? ඒ නිසා මේවා හොඳට බලාගන්න. මේක දැන් අපි එකිනෙකේ කතා කරගෙන යනවා. මේ සැලස්ලවල් ඔයා ව්‍යාපාර සංවිධානයට ගියාට පස්සේ ව්‍යාපාර සංවිධාන ඇස්සේ මේක තියෙනවා. දැන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගහන ගැසට් එකක් ගහන්නේ මොකක් සැලකිල්ලට අරගෙන? මේවා සැලකිල්ලට අරගෙන නේ? ඒතර මේකේ විශ්‍රාම ගන්න ඉන්න අය, මිය යන අය නේද? ඊට පස්සේ සංවිධාන විශාල කරනවා නම් ඒ සම්බන්ධයෙන් මේ සියලු කරුණු කරනවා මේකෙන් සැලකිල්ලට ගන්නවා. හරි? හරි. ඊගාට ලියා ගන්න මෙහෙම මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීම. එහෙනම් මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීම. මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීම. මෙම ලියා ගන්න. මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය මානව සම්පත් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය පළමු අදියර ලෙස මේ හඳුනාගත හැකි අතර මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීම සඳහා යෝග්‍ය මානව සම්පත් පුරෝකථන ඉල්ලුම් ශිල්ප ක්‍රම සංවිධානයේ විසින් තීරණය කළ යුතුය. එයිදී සංවිධානයේ මූල්‍ය හැකියාව කාලය වැනි සාධක සැලකිල්ලට ගනිමින් ඉල්ලුම පුරෝකථනය කිරීම සිදු කරන නමුත් ඉල්ලුමට බලපානු ලබන පහත දැක්වෙන සාධක අනිවාර්යෙන් සලකා බැලිය යුතුය. හරිද? මොනවද ඒ සාධක? එක, අදාළ භාණ්ඩයේ හෝ සේවාව සඳහා පවතිනා වූ ඉල්ලුම. මේ දැන් ඔයාලා දන්නවා ව්‍යාපාර සංවිධානයේ පවතින භාණ්ඩය පිළිබඳ හොඳ ඉල්ලුමක් තියෙනවනම් නේද? සේවකයෝ වැඩිපුර ගන්න වෙනවා සැපීම සඳහා නේ. ඊට පස්සේ සේවාව සඳහා තියෙන ඉල්ලුම නේ. ඒව සැලකිල්ලට ගන්න වෙනවා. ඒක සැලකිල්ලට අරගෙන තමයි අනාගතය සැලසුම් කිරීම කරන්නේ. දෙක, ආයතනයේ පරමාර්ථ උපක්‍රමික සැලසුම්. ආයතනයේ පරමාර්ථ සහ උපක්‍රමික සැලසුම්. සංවිධානයේ පරමාර්ථ සහ උපක්‍රමයන් තියෙන පුළුවන් සේවකයෝ වැඩි කරනවද අඩු කරනවද කියන එක නේ. සමහර අර සෝනි වගේ කම්පැනි ඒ කාලේ හොඳට ඉහළ මට්ටමට ඇවිල්ලා පස්සේ අඩු කරන්න පටන් ගත්තා නේ. දැන් නොකියා කම්පැනි එහෙම නේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඒතකොට සංවිධානයේ පරමාර්ථය මොකද්ද කියලා දිහා බලලා ඒ තීරණ ගන්න වෙනවා. ඊගොඩ නිෂ්පාදන ක්‍රමය. සමසූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂම. අපි දන්නේ සමසූක්ෂම කියලා කිව්වොත් ශ්‍රමය වැඩිපුර ආයතනය තුල පාවිච්චි කරනවා.
ප්‍රාග්ධන සූක්ෂම කිව්වොත් අපි යන්ත සූත්‍ර වැඩිපුර පාවිච්චි කරනවා. දැන් ජාත්‍යන්තරයට ගියොත් එහෙම ඒ වගේ නම් අපිට බහුත් දකින්න පුළුවන් වැඩි වශයෙන් මොනවද සම සූක්ෂම නෙවෙයි ප්‍රාග්ධන සූක්ෂම තමයි තියෙන්නේ. මතකනේ අපි MPS එක සිස්ටම් එක ගැන අපි එදා කතා කරද්දී දැක්කේ. ඊගාලික සේවාදායක චලන, සේවාදායක චලන ඒක යට ලියා ගන්න මොකද්ද? උසස් කිරීම, ඉවත් කිරීම, මාරු කිරීම. මේ උසස් කිරීම, ඉවත් කිරීම, මාරු කිරීම වගේ දේවල් තමයි සේවාදායක චලන. employee movements. පොල් සේවකයෝ අස් වෙලා යනවා නම් නේද? උසස් වීම ලබා දෙනවා නම් ඒතකොට පල්ලෙහාට අපිට අවශ්‍ය වෙනවනේ. ඒ කියන කරුණු කාරණා දිහා සැලකිලිමත්ව බලන්න වෙනවා. ඊගාව එක සේවාදායක මරණ. සේවාදායක මරණ. දැන් ඔක ටිකක් මොකද්ද වගේ නේද? සේවාදායක මරණ ක්‍රම නිවාඩු සහ සේවයට නොපැමිණීම. නිවාඩු සහ සේවයට නොපැමිණීම. දැන් ඔය සේවාදායක මරණ කියලා කිව්වම ඇත්තම ඕක වැදගත් සාධකයක්. දැන් හිතන්න ඕක සමහර ආයතනවල සේවකයෝ ඉන්නවා 10,000ක් විතර. ඒසකට මම මානව සම්පත් කළමනාකරු විදියට මේ අවුරුද්ද ගිහිල්ලා වැඩ බාර ගන්නකොට අතීත තුරුදියා බලද්දී ඒ සංවිධානයේ හැම අවුරුද්දකම කිසියම් වූ හේතුවක් හෘද ආබාධයක් අසනීපයක් අනතුරක් හේතු කොටගෙන සේවකයෝ 25ක් විතර මැරිලා. එතකොට අවුරුදු 5ක් 10ක් පිටිපස්සට ගිහිල්ලා බලද්දී ඒ කාලේ පුරාවටම අඩුම ගානේ 18 20 22 25 එහෙම වෙලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්දෙත් එහෙම වෙයි කියලා හිතන්න වෙනවද නැද්ද? වෙනවා. කරන්න දෙයක් නැහැ නේ. හිතන්න වෙනවා. එහෙනම් ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් ඊගාට ඔයාලට ඔය නිමාඩු ගැන කතා කරද්දී ප්‍රසූතිකාධාර ආඥා පනතින 1939 හරි අංක 32 දාන ප්‍රසූතිකාධාර ආඥා පනතත් එක්ක කතා කරද්දී කාන්තාවන්ට දරු ප්‍රසූතියකදී මාස 3ක නිමාඩුවක් හම්බ වෙනවා වැටුප් සහිතව. දැන් හිතන්නකෝ එහෙම වැඩ කරන කාන්තාව 4 දෙනෙක් හිටියොත් එහෙම එක සේවකයෙක් කවුරු ගාවම වැඩට ආවේ නැහැ වගේ නේ. ඒ හින්දා සමහර ආයතන කාන්තාව රැකියාව සඳහා බඳවා ගැනීම ටිකක් මැලිකම් කරන්න. එහෙම සේවිකාව හිතන්නකෝ 400ක් හිටියොත් එහෙම ඒ 400ම එකවර ප්‍රෙග්නන්ට් වෙලා ළමයි බිහි කිරීම සඳහා නිමාඩු ගත්තොත් එහෙම මේ තොර සේවක 100ක් විතර වැඩට ආවේ නැහැ වගේ වෙනවා. ඒ නිසා ඒවත් සැලකිල්ලට ගන්න සිද්ධ වෙනවා. හරි ඊගායක මානව සම්පත් ඉල්ලුමට බලපාන ආර්ථික සමාජීය ක්‍රම දේශපාලනික ක්‍රම තාක්ෂණික නීතිමය බලපෑම දැන් ඔය කියන කරුණු කාරණා නිසා ආර්ථික වශයෙන් බලපාන සාධක තියෙනවා, සමාජීය වශයෙන් බලපාන සාධක තියෙනවා, දේශපාලනික වශයෙන් බලපාන සාධක තියෙනවා. ඒතර ඒ සාධක නිසා සේවක ප්‍රමාණය වැඩිවීම තුළ ටැක්ස් එකක් ගෙවුවොත්, සේවක ප්‍රමාණය අඩුවීම තුළ ටැක්ස් එකක් ගෙවුවොත් එන්නේ. ඒ වදියා බලලා සේවකයෝ බඳවා ගන්න එක සීමා කරන්න පුළුවන්. මම නම් දකින්න දේ තමයි මම කියන්නේ ලංකාවේ සේවක ප්‍රමාණය වැඩි වෙනකොට ඔවුන්ට බදු වලින් නිදහස් කරනවා නම් බොහෝ ආයතන වැඩි වැඩියෙන් සේවකයෝ බඳව ගයි. ඒක හොඳ ක්‍රමයක්. මොකද එතකොට අර විරකියාව ප්‍රමාණය ලංකාවේ අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇගීමට ලක් කරන්න ඕනේ සේවකයෝ 25ක් ඉන්න ආයතන, ඒ වගේම එක 50ක් වෙනකොට, 75ක් වෙනකොට, 100ක් වෙනකොට නේද? ඒ ඇගීමට ලක් කරන්න ඕනේ. ඉතින් මේවා පිටරටවලදී සිද්ධ වෙනවා. දැන් මම මෙහෙම කිව්වොත් එහෙම පිටරට යුරෝපය හරි බටහිර රටවල් වලට ගිහිල්ලා ව්‍යාපාරයක් පටන් ගන්න යද්දී මම ව්‍යාපාරේ පටන් ගැනීම සඳහා ලියාපදිංචි කරපු ගමන් මට ගෙදරට ලියුමක් එනවා. හරිද? ලියුමක් එන්නේ ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳ සතුටටපත් වෙනවා කියලා එනවා. ඊට පස්සේ ටික දවසකින් තව ලියුමක් එනවා. මොකද්ද? ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඔබට ලබා ගැනීම සඳහා අහවල් තැනින් විමසීම් කළ කටයුතු කරන්න පුළුවන්. මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අහවල් තැනට ඔබට කටයුතු කරන්න පුළුවන්. ඒ උපදේශ කටයුතු සඳහා මෙන්න මෙහෙමයි කියලා විස්තර එවනවා පහසුකම් සැපයීම සඳහා. ඊට පස්සේ ඉදිරිමත් කිරීමක් කරනවා මෙන්න මේ වෙළඳපොළ තියෙනවා මෙන්න මේ වෙළඳපොළට ඔයා ප්‍රවේශ වෙන්න ගැටලුවක් නැහැ අවශ්‍ය කරන පහසුකම් දෙනවා කියලා ලියුම් කීපයක් කියලා අපි ඉදිරිමත් කරනවා. ඒ වගේම කියනවා ඔයාලට අවුරුදු දෙකක් අවුරුදු තුනක් යනකම් රජයේ පැත්තෙන් දෙන සහනාධාර මෙන්න මේ මේවා දෙනවා ඒවා ඔයාලට දෙනවා ඔයා ව්‍යාපාරය කරගෙන යන්න කියලා කියනවා. හැබැයි අපේ රටේ ව්‍යාපාරය පටන් ගන්න සති දෙකක් ඇද්දි ලියුමක් එනවා විදෙට. කරුණාකර ආදායම් බදු ලිපි ගොනුවක් ආරම්භ කරන්න. ටික දවසක් ඇද්දි ෆයිල් එක කොයි සේවකයෝ කීයද රටුම් ගෙව්වද කීයක් ඉන්කම් එක හම්බුණාද ලාභ කීයද ටැක්ස් කියවලා නැහැ දානවා නඩු කී කියවනවා. ඒක මොකද වෙන්නේ?
අර මනුස්සයාට ව්‍යාපාරි පරි. ඒ නිසා මෙන්න මේව තමයි වෙනස් කරන්න ඕනේ නේ. ඒ ව්‍යාපාරේ සාර්ථක වුණාට පස්සේ එයා බදු ගෙවනවා කියන එක ගැටලුවක් නෙවෙයි. ඕනම රජයක් බදු එකතු කරනවා වගේම රටේ ඉන්න ජනතාව බදු ගෙවන්න කැමති. ඒ බදු ආදායමින් හරි දෙයක්ම දියක් අටට සිද්ධ වෙනවා නම් නේ. ඒතොර ඒ දේවල් සිද්ධ වෙන්නේ නැති වුණාම තමයි මිනිස්සු බදු ගෙවන එක පෑරන්නේ. ලංකාවේ බදු අනුකූලතාවය 90% කියලා කියන්නේ බදු පැහැර හැරීම 90%. සෝ කැමැත්තෙන්ම ලංකාවේ බදු ගෙවන්නේ 10ක් විතර. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕනේ. පිටරට ඕනම භාණ්ඩයක් ගත්තොත් අනිවාර්යෙන් ටැක්ස් එකක් යනවා. හැබැයි ටැක්ස් එක ඒ වෙලාවෙම යනවා. නේ? ඒ වෙලාවෙම යනවා. දැන් අපි මේ දවස්වල ප්‍රශ්න තියෙන්නේ සීනියර් ටැක්ස් එක වැඩි කරා, ආය අඩු කරා කියලා දවස්ෙන් දෙකකින් නේද? කංජේ තෙල් වල ටැක්ස් එකක් ගැහුවා, ආය අඩු කරා. මෝටර අතල වල ටැක්ස් එකක් ගැහුවා, ආය අඩු කරා. දැන් මේ දවස්වල අර ටයිල් සෙරමික් වගේ දේවල් වලට මේ දවස්වල කියන්නේ ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ ගණන් ගිහිල්ලා දැන් සමහර අය කියනවා 16000 තිබ්බේ 28000 වෙනවා. ආය සත දෙකකින් ආය අඩු වෙනු. එහෙම වෙන්න බෑ. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අපි සැලසුම් සකස් කරද්දී මූලිකත්වයේදී යුතුයි. හරි. එහෙනම් ඊගාවට අපි යනවා මානව සම්පත් ඉල්ලුම් පුරෝගතනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රම ගැන කතා කරමු. ලියා ගන්න මාතෘකාව මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රම. මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කිරීම සඳහා යොදා ගන්න ලබන ශිල්පීය ක්‍රම. හරිද? ශිල්ප ක්‍රම අපිට තියෙනවා 7-8ක්ම තියෙනවා, 10-12ක් විතර තියෙනවා. ඒක අපි සමහර විස්තර කරන්න ඕනේ, විතරක් විස්තර කරමු, අනිත් ඒවා සටහන් කරගෙන යමු. 1. ඒකක භාවී ප්‍රකාශන. ඒකක භාවී ප්‍රකාශනය. 2. ලියාගන්න මෙහෙම. ඒකක භාවී ප්‍රකාශනයේදී ආයතනයේ එක් එක් දෙපාර්තමේන්තු ඒකකවල ප්‍රධානීන් විසින් අනාගත සේවාදායක අවශ්‍යතා ඇස්තමේන්තු කර ආයතනයේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ලබා දේ. මානව සම්පත් කළමනාකරු එම ඇස්තමේන්තු පදනම් කරගෙන සමස්ත ආයතනයේ සඳහාම මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කරනු ලබයි. දැන් ඔයාලා දන්නවා රජයේ අයවැය පිළියෙල කරන විදිය දන්නවනේ නේද? මොකද කරන්නේ? දෙපාර්තමේන්තු වලට පවරනවා තමන්ට අවශ්‍ය කරන දේවල් ටික දන්වන්න කියලා. එතකොට දැන් හිතන්නකො සෞඛ්‍ය අමාත්‍යාංශයට මම කියනවා 2022 දී බදව ගන්න ඕන නිලධාරීන් සේවකයන් කොච්චරද කියලා අහනකොට, එතකොට එයා කියන්නේ අදාළ ලේකම්වරයා මොකද කරන්නේ? ලේකම්වරයා එක් එක් රෝහල් වල රෝහල් අධ්‍යක්ෂකට කතා කරනවා. හරිද? රෝහල් අධ්‍යක්ෂකට කතා කරලා කියනවා ඔයාගේ රෝහලේ තියෙන අඩුපාඩු මොනවද දැන්? වෛද්‍යවරු තව කීයක් අඩුයිද? විශේෂඥ වෛද්‍යවරු කීයක් අඩුයිද ඔයාට? නර්සස්ලා කීයක් අඩුයිද? සෞඛ්‍ය කම්කරු කීයක් ඔයාට ඕනේද කියලා අහනවා. එතකොට ඒ හොස්පිටල් එකේ තොරතුරු ටික මෙච්චර අඩුයි කියලා දෙනවා. ඒ ටික පදනම් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගැසට් කරනවා මෙන්න මේ මේ අය ඕනේ කියලා. ඕකම පාසල් වලට දාන ඕනේ නේද? පාසල් වලට ගුරුවරු එම ඕනම අධ්‍යාපන අමාත්‍යාංශය. අන්න ඒ ඒ තැන් වලට දාලා ඒ අඩුපාඩු ටික කොච්චරද කියලා දැනගන්න පුළුවන්. එතකොට ඒ අනුව තමයි තීරණය කරන්නේ ගුරුවරු කොච්චරක් ඕනේද, මොන මොන විෂයන්ටද ඕනේ කියලා තීරණය කරන්නේ. ඒකක භාවි ප්‍රකාශනය හරහා ඔක කරනවා. ඊට පස්සේ විධිමත් සමීක්ෂණ ක්‍රමය විධිමත් සමීක්ෂණ ක්‍රමය
ලියන්න මෙහිදී මෙහිදී ප්‍රශ්නාවලි භාවිතා කොට ප්‍රශ්නාවලි භාවිතා කොට රැස් කර ගන්නා වූ දත්ත හා තොරතුරු රැස් කර ගන්නා වූ දත්ත හා තොරතුරු පදනම් කරගෙන පදනම් කරගෙන පදනම් කරගෙන අනාගත කාල පරිච්ඡේදයන් සඳහා අනාගත කාල පරිච්ඡේදයන් සඳහා මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කරනු ලබයි. එතකොට අපිට ප්‍රශ්නාවලි හරහා ඉදිරිපත් කරලා තොරතුරු අරගෙන ඒ අනුව තීරණය කරන්නත් පුළුවන්. අපි ඔගෙන විධිමත් සමීක්ෂණ ක්‍රමය කියලා. ෆෝමල්, ඉන්ෆෝමල් නෙවෙයි ෆෝමල්. හරියටම දැනගන්න පුළුවන්. ඊගොයක අපි කියන මූවින් ඇවරේජ් වෙනද චල සාමාන්‍ය. චල සාමාන්‍ය. හරි චල සාමාන්‍ය. ලියගන්න මෙහෙම සංවිධානය සංවිධානය පුරෝකථනය කිරීමට බලාපොරොත්තු වන පුරෝකථනය කිරීමට බලාපොරොත්තු වන රැකියාවල 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 මෑත අතීතයේ මානව සම්පත් ඉල්ලුමට අදාළ සංඛ්‍යා දත්තවල සාමාන්‍ය ගණනය කර එම සාමාන්‍ය අගය අනාගතය සඳහා ප්‍රක්ෂේපණය කිරීම මෙහිදී සිදුවේ හරිද දැන් ඕකෙදි කරන්නේ ගිය අවුරුද්දේ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කීයක්ද ගත්තේ නේද ඒ වගේ දේවල් දිහා බලලා ඒක සාමාන්‍ය අරගෙන අපි තීරණය කරනවා දැන් අර විභාගවල අර සාමාන්‍ය පදනම් කරගෙන ඔයාලට අර A එකක් දෙන්නේ B එකක් දෙන්නේ දැන් විශ්වවිද්‍යාලවල ෆස්ට් ක්ලාස් එකක් සෙකන්ඩ් ක්ලාස් එකක් නේද තර්ඩ් එකක් එහෙම දෙන්නේ අප එකක් ලෝ එකක් කියලා කියන්නේ සාමාන්‍ය සැලකිලි අරගෙන අතීත තොරතුරු ටික සැලකිල්ලට අරගෙන සාමාන්‍ය අරගෙන මේක තීරණය කරන්න පුළුවන් ඊගායක නැඹුරු එහෙම නැත්නම් ප්‍රවණතා ප්‍රක්ෂේපණය නැඹුරු එහෙම නැත්නම් ප්‍රවණතා ප්‍රක්ෂේපණය ප්‍රවණතා ප්‍රක්ෂේපණය ප්‍රවණතා ප්‍රක්ෂේපණය මෙහෙම ලියාගන්න ප්‍රවණතා ප්‍රක්ෂේපණයේදී ප්‍රවණතා ප්‍රක්ෂේපණයේදී අතීත දත්ත අනාගතය සඳහා ප්‍රක්ෂේපණය කිරීම සිදුවේ මේ සඳහා යොදාගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක් වේ හරි රෝම ඉලක්ක එක දාලා ලියාගන්න බහිර් බහිර් නිවේශනය බහිර් බහිර් නිවේශනය ඒකටම අපි කියනවා බිහිතැන් සෙවුම කියලා බිහිතැන් සෙවුම බිහිතැන් සෙවුම ඒ බිහිතැන් සෙවුම කියන එක මේකෙන් කරන්නේ ගිය අවුරුද්ද හිතන්නකෝ 2019 අපිට සේවකේ ඕන වුණා 20ක් 18 20ක් ඕන වුණා කියන්නකෝ 19 30ක් ඕන වෙලා තියෙනවා විශේෂදී 40ක් ඕන වෙලා තියෙනවා එහෙනම් 21ේද කියේ 50ක් ඕන වෙයි නේද ඒක තමයි මේක කතා කරන්නේ ඊයේ රෝම ඉලක්කම් දෙක දාර්ශනිකකරණේ හරි දාර්ශනිකකරණේ ඕව ගැන අපිට ලොකුවට අවශ්‍ය වෙන්නේ මේ ඒ අතීත තොරතුරුත් එක කතා කරන්නේ සංවිධානයේ නිෂ්පාදනය කරන භාණ්ඩයකක 2500කට එක සේවකයෙක් ඕන නම් දැන් අපි නිෂ්පාදනය කරනවා නම් ඒකම 10000ක් අපිට කීයක් ඕනේද? 4 දෙනෙක් ඕනේ නේ. එතකොට අපේ ඒකක ප්‍රමාණය 20000 වුණොත් එහෙම 8 දෙනෙක් ඕනේ. එතකොට දර්ශක කර්මයේ හරිද මේව තමයි අපි බලන්නේ. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණයට දැනට සේවකයෝ කීයද? එහෙනම් ඒ ප්‍රමාණයත් එක්ක වැඩි වෙන්න ඕනේ. දැන් අර ලංකාවේ වෛද්‍යවරයෙක් සහ රෝගීන් ප්‍රමාණය තීරණය කරනවා. ඒ වගේම වෛද්‍යවරයා සහ රෝහල් ඇඳන් ප්‍රමාණය තීරණය කරනවා. ගුරුවරයා සහ ශිෂ්‍යෝ ප්‍රමාණය තීරණය කරනවා. මෙන්න මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා අර
ඒ වගේ ගුණාත්මක භාවය යැගීම සඳහා නේද ලංකාවේ ගුරුවරයෙකු යටදී ඉගෙන ගත යුතු ශිසුන් ප්‍රමාණය අපි ගත්තොත් එමේ ජාතික පාසල් ජනප්‍රිය පාසල් සහ ප්‍රධාන පෙළේ නගර ආශ්‍රිතව තියෙන පාසල් වල අතිරික්ත ගුරුවරු නේද නමුත් දුෂ්කර ප්‍රදේශ වලට ගියාට පස්සේ අපිට ගුරුවරු කොච්චරද කියලා හිතාගන්න පුළුවන් නේද ඔයාලට ජීවිතේම අවස්ථාවක් සමාහට උදා වෙන්න බැරි නෑ අනාගතේ රජ රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න අය බෞද්ධරයක් ඉන්නවා එතකොට සමාහට පළවෙනි රැකියාවම එහෙම එකක් වෙන්න පුළුවන් ඉතින් මම මේ කියන්නේ මට මතකයි අපේ අයියා පත්තිම හම්බ වෙලා දුෂ්කර ප්‍රදේශයකට තමයි ගියේ එතන මිනිස්සුන්ට ඉතින් අපි යද්දිත් එක එක ඒවා කිව්වා දැන් පත්තිමක් හම්බුණාට පස්සේ ඉතින් මනුෂ්‍යයන්ට ලොකු කතන්දර කියලා නෑ මම මෙහෙමයි මම කොහොමද රස්සාව කරනවා කියලා එහෙම ලොකු කතන්දර ගැටියක් කියලා ගියා. ගිහිල්ලා හිතන්නකෝ සතිය 3කට විතර පස්සේ මනුෂ්‍යයා ගෙදරට ලියුමක් එනවා. මොකක් කියලාද? නියෝජ්‍ය විදුහල්පති කියලා තමයි ඇඩ්‍රස් කරලා තියෙන රිටර්න් ඇඩ්‍රස් එක. දැන් ගෙදර ඔක්කොම මූණේ මූණ බලාගත්ත හේතුව මොකද? මේ කාලේ ওই ෆෝන් අරේ මේ ලොකුට තිබුණේ නෑ. දැන් මේ මනුෂ්‍යයා ගිය ගමන් කවුද යකෝ මූණ නියෝජ්‍ය විදුහල්පති කම දුන්නේ කියලා නේ. ඇමි ගියපු ගම අලින්පත් වීමේ නියෝජ්‍ය දුවල්පද ඊට පස්සේ දැන් ඔක්කොම කුතුහලයෙන් යුක්තව හිටියා එනකම් එයා කියනවා පළවෙනි දවසේ යනකොට පාළුවට ගිය කොටස් එකක් තිබුණලු ඒක ගාව අර කියන්නේ තඩි බඩක් තියෙන මිනිස්සෙක් හරමක් නිකන් කැප්ප ගහගෙන වගේ හිටියලු මෙයා ගිහිල්ලා කතා කරාට පස්සේ මේ ස්කෝලේ ප්‍රින්සිපල් ඉන්නවද කිව්වා ඇහුවට පස්සේ කොළ ආමම තමයි ප්‍රින්සිපල් अनिवार्य ඒනිසා අදට මෙවැනි පාසල් ලංකාවේ ඇතුලේ තියෙනවා සමහර ඒ වගේ ඔය අර හෝගානා පොකුණ බැලුවා නේද අවුතරයම බලලා තියෙන. ඒ සිද්ධිය මම නම් සියසින් දැකලා අත්දැකලා තියෙනවා. එහෙන පාසල් වලට ගිහිල්ලා තියෙනවා. මම අර කිව්වේ සමහර පාසල් වලට මම ගිහිල්ලා පරිගණක විද්‍යාගාර හදලා දීලා තියෙනවා. ඔය පොත්පත් පෑන් පෑන්සල් සපත්තු දෙකේ නම් එහෙම දීලා තියෙනවා. ඒවා හිතාගන්න බෑ අපිට. මේ ලංකාවේ ඇතුලේද කියන්නේ. ඒතකොට ඒ හින්දා මතක තියාගන්න සමහර ඇස්තමේන්තු විශේෂයෙන්ම රජයේ කරන මේ ඇස්තමේන්තු නිවැරදි ඇස්තමේන්තු නොවෙන්න බලපාන හේතු දේශපාලනික කරුණු කාරණා මේක ASCII තියෙනවා ඒ හින්දා බලාපොරොත්තු වෙන ඇස්තමේන්තු එතන සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි කියන්නේ දර්ශකකරණය කියලා කියන්නේ අන්න ඒ වගේ ඉන්න ප්‍රමාණ සැලකිල්ලට අරගෙන තියන්නේ කරන්න කියලා. ලියාගන්න පස්වෙනි එක ප්‍රතිපායන විශ්ලේෂණය. ප්‍රතිපායන විශ්ලේෂණය. ප්‍රතිපායන විශ්ලේෂණය ඔය ස්ටැට් කරපුවා එහෙම ගන්නවා නේද මෙතන ස්ටැට් කරන අයත් ඉන්නවනේ මැනේජ්මන්ට් ඩිග්‍රී කරන අය ඉන්නවනේ එයා ස්ටැට් ඉගෙන ගන්නවා නේද ඒතර ප්‍රතිපායන විශ්ලේෂණය එකේ තියෙනවා හරි ලියා ගන්න මෙහෙම ප්‍රතිපායන ප්‍රතිපායන ශිල්ප ක්‍රමය ප්‍රතිපායන ශිල්ප ක්‍රමය පදනම් කරගෙන මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීමේදී මානව සම්පත් ඉල්ලුම විවිධ වූ සාධක වලට සම්බන්ධ කර මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කරනු ලබයි හරි එතකොට නිෂ්පාදන අංශයට අලවි අංශයට මූල්‍ය අංශයට පරිශන අංශයට සම්බන්ධ කර කර බලන්න පුළුවන් ප්‍රතිපාදන විශ්ලේෂණය කරන්න මොකද්ද අර සහ සම්බන්ධතාවය හොයන්න යන්නේ නේද එක් සාධකයක් වැඩි වීමේදී අනකට බලපාන විදිහ ගැන අපි කතා කරන්නේ එතකොට මේක නිෂ්පාදන අංශය වෙන්න පුළුවන් සේවා අංශය වෙන්න පුළුවන් මේ අංශත් එක්ක සම්බන්ධ කරලා බලනවා සේවකයන් කොච්චර ඕන වෙනවාද කියලා හරි ඊගාවට ඝාතීය සුමුටනේ ගාතීය සුමටනේ
මේව ලියා ගන්න මානව සම්පත් ඉල්ලුම මානව සම්පත් ඉල්ලුම පුරෝකතනයේ සඳහා පුරෝකතනයේ සඳහා ගාතීය සුමුටනේ යොදා ගැනීමේදී අතීත සංඛ්‍යා දත්ත අතීත සංඛ්‍යා දත්ත පදනම් කරගෙන පදනම් කරගෙන පදනම් කරගෙන අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය කරනු ලබයි මෙහිදී මෙහිදී පළමුව පළමුව අතීත දත්ත සඳහා අතීත දත්ත සඳහා විවිධ බර තැබීම් සිදු කරනු ලබන අතර විවිධ බර තැබීම් සිදු කරන අතර දෙවනුව දෙවනුව එකී බර තැබීම් සහිත එකී බර තැබීම් සහිත අතීත දත්ත පදනම් කරගෙන අතීත දත්ත පදනම් කරගෙන අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය කරනු ලබයි හරිද එතකොට අතීත දත්ත විතරක් සැලකිල්ලට ගැනීම නිසා මෙම ක්‍රමයේ සමහර ලාට අවාසිදායක වෙන්න පුළුවන් හේතුව අතීත දත්තනේ ගන්නෙ නේද එතකොට අනාගත දත්ත ගණ්ඩ ගියාට පස්සේ මොකද වෙන්නේ දැන් හිතන්නකෝ දැන් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ව්‍යාපාරවල අතීත තොරතුරු නේද බොහොම හිතා ගන්න බැරි විදිහට වෙනස් නමුත් 21 මෙහෙම ගිහිල්ලා 22ට එද්දි 22 අපි හිතනවට වඩා වෙනස් වෙන්නේ සමානලාට දැන් 22 දී මිනිසුන්ගේ කාර්යක්ෂමතාවය හිතා ගන්න බැරි විදිහට වැඩි වෙයි මොකද සමහර මිනිසුන්ගේ තියෙන සැලසුම් වල තිබුණා 21 20 දී බලාපොරොත්තු වෙච්ච දේවල් ටිකක් තිබ්බා ඒ ටික ළඟා කරගන්න බැරුණා නම් ඔවුන් උත්සාහ කරනවා 22 දී ඒව ළඟා කරගන්න නේද? ඒතකොට රෑදවල් නැතුව මහන්සි වෙයි මිනිස්සු. අනිවාර්යෙන් මහන්සි වෙන්න වෙනවද නැද්ද? වෙනවා. උත්සාහ කරන්න වෙනවා. එතකොට කීයෙන් කී දෙනාද මේ කොරෝනාත් එක්ක තමන්ගේ යම් යම් වූ අරමුණු පරමාර්ථිෂ්ඨ කරගත්තා. කොහොම සුළු පිළිසක්. නේ? අනිත් අය එහෙම් පිටියම අතහැරලා දාන ඉතින් දැන් විශේෂයෙන් හිතන්නේ මම අර කිව්වේ පළවෙනි දවස්වලත් ලංකාවේ ඉතරක් නේ ලෝකෙම තියෙන ප්‍රශ්නේ තමයි 2022 වගේ වෙද්දී සුදුසුකම් සපිරුණු වෘත්තීය දක්ෂ සේවකයෝ හොයාගැනීමේ ගැටලු. හේතුව තමයි අතීතේ ගියාට පස්සේ මේ බෙන්ච් පිටින් පේ කියන්නේ පරක් වෙලා නේ තියෙන්නේ. ડોක්ටර්ස්ලා එන්න වෙලා යනවා නේ. ඉංජිනේර්ස්ලා එන්න වෙලා යනවා. ඊට පස්සේ සයන්ටිස්ට්ලා එන්න වෙලා යනවා. මේ අය ඔක්කොම වෙලා යනවා. ඊට අනුව මේ වගේ පාඨමාලා හදාගෙන මානව සම්පත් කර්මනා කරන්නේ වගේ පාඨමාලා හදාගෙන එලිට් වෙන ප්‍රමාණය එහෙම් පිටින්ම අඩු වෙලා ගිහිල්ලා තියෙනවා නේ. ඒතකොට සුදුසුකම් සපුරනවා තියෙන ප්‍රමාණය බොහොම ටිකයි නේ. ඒතකොට මේ හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ප්‍රමාණය සමානවට බොහොම අතලොස්සන් නේ. සමහරවිට අතර හම්බෙච්ච චාන්ස් එක මිස් කරගන්න නැහැ නේ බහුතරයක්ම ඉන්නේ නේ ඉල් ලබන අවුරුද්දේ කරන්න මේ වෙලාවේ මට බෑ වැඩ තියෙනවා එහෙමනේ කියන්නේ ඒ නිසා 22 දී අවස්ථා හම්බ වෙයි අර ටික සපුරා ගැනීම සඳහා එහෙනම් මම දකිනවා යම් ප්‍රමාණයක් ඉනවා මේ වෙනකොටත් සැලසුම් සහගතව command 20 ටික නැවත ලබා ගැනීම සඳහා වේගයෙන් ක්‍රියාත්මක වෙනවා ඒක එහෙම විය යුතුයි හරි ඊගාඩ් ලියා ගන්න ඒකජ ප්‍රකමන වැඩසටහන ඒකජ ප්‍රකමන වැඩසටහන ලයින් ප්‍රෝග්‍රෑම් ඒකජ ප්‍රකමන වැඩසටහන හරි මෙහෙම ලියා ගන්න අපේක්ෂිත මානව සම්පත් ඉල්ලුම අපේක්ෂිත මානව සම්පත් ඉල්ලුම විවිධ වූ සීමාවන්ට යටත්ව सीमावंट अटत् पुरोकतने मेहदी सिधुवे सीमावंट अटत्म पुरोकतने सिद्धवेन्ने अरे अटवनीय का विडंबनेय विडंबनेय अटवनीय का विडंबनेय न्यूलेशन विडंबनेय හරිද විඩම්බණේ අර්ථ මෙහෙමයි අපි කරන්නේ ලියා ගන්න විවිධ වූ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති
විවිධ වූ මානව සම්පත් කළමනා කරන ප්‍රතිපත්ති එමෙතත් සාධක සාධක මානව සම්පත් ඉල්ලුමට බලපෑ හැකි මානව සම්පත් ඉල්ලුමට බලපෑ හැකි විවිධ ආකාර පිළිබඳ විවිධ ආකාර පිළිබඳ සලකා බලා සලකා බලා සිදු කරන්නා වූ සංඛ්‍යාත්මක ගණනය කිරීම සිදු කරන්නා වූ සංඛ්‍යාත්මක ගණනය කිරීම මෙහිදී සිදු කරයි මෙහිදී බොහෝ විට සම්භාවිතාගයන් probability එක සම්භාවිතාගයන් පදනම් කර ගැනීම දක්නට ලැබේ හරි සම්භාවිතාවයන් පාවිච්චි කරනවා ඔය සම්භාවිතාවය ගැනත් හොඳටම ඉගෙන ගන්න ඕනේ සංඛ්‍යානීය කරපු අය නම් නේද ඔව් ඕලෙවල් වලත් තිබ්බනේ සම්භාවිතාව ගැන හරි නමේ ලියා ගන්න මාකෝ ආකෘතිය මාකෝ ආකෘතිය මාකෝ ආකෘතිය මාකෝ ආකෘතිය එක් එක් රැකියාවේ එමෙත එකක් ගන්න තත්වයේ තත්වයේ චලන සම්භාවිතාව ගණනය කර එය අදාළ රැකියාවේ නැත්නම් තත්වයේ සේවයේ නිරත සේවාදායකයන් සංඛ්‍යාවෙන් ගුණ කිරීම මගින් අනාගත මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කිරීම මේදී සිදු කරයි හරිද දැන් මේ වගේ ක්‍රමයක් දිගු කාලීනව නම් යොදා ගැනීම එතරම්ම සුදුසු නැහැ හරි ඊගායක ලියාගන්න ඩෙල්පි ක්‍රමය ඩෙල්පි ක්‍රමය හරි ඩෙල්පි ක්‍රමයේදී විශේෂඥ මඩුල්ලක් යොදාගනු ලබන අතර පළමුව එක් එක් විශේෂඥයා පුද්ගලිකව මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරනු ලබන අතර සමායෝජක අදාළ පුරෝකථන තොරතුරු විශ්ලේෂණය කර නැවත එක් එක් විශේෂඥයාට ප්‍රතිපෝෂණය කරනු ලබයි මේදී සියලුම විශේෂඥයන් අතර මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවන තෙක් මෙය සිදු කරනු ලබයි. දැන් හිතන්නකෝ 5 දෙනෙක් ඉන්නකොට 3 දෙනෙක් කැමති වෙලා තියෙනවා 10 දෙනෙක් ගන්න. ආයෙ බලන්න. ඊට පස්සේ 4 දෙනෙක් කැමති වෙනවා 9 දෙනෙක් ගන්න.
आय बलन इट पस दी अट दिखाने अरे पुंची काले मल पहाक मल पहाकाल करके वार दाल दाल हतर दिन पस दिन दाल एक प्रमाण क्रम क्रियात्मक करनावाक नामिक समूह शिल्प क्रमे नामिक समूह शिल्प क्रमे नामिक समूह शिल्प क्रमे डेल्फि क्रमेदी मेन्म डेल्फि क्रमेदी मेन्म नामिक समूह शिल्प क्रमेदी समूह शिल्प क्रमेदी विशेषज्ञ मडुल्ला यदागन्ना नमूद औन वटराउन अयुरीन ओन वटराउन अयुरीन मुहनट मुहनला साकच्छा कीरीम मेहदी सिद्धुए एकेन मेहदी साकच्छा करला तीरने कटे एनवा हरिद साकच्छा करला तीरने कटे एनवा एना उन्न मानव संपत इल्लु मगन वम कथा करला इवर करा एना दे इगे वड़ा अपने तीने मुकाद मानव संपत सपेव मगन कथा करला हरि एना इगे वड़ा अपी आम මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම ක්‍රියාගන්න මාතෘකාව මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම ඉල්ලුම ගැන කතා කරලා ඉවරයි දැන් එනනම් අපි සැපයීම ගැන කතා කරන්න යනවා ඊට පස්සේ ඉල්ලුමයි සැපයීමයි සංසන්දනය කරලා මේ අවස්ථා තුන ගැන ඊගාවට අපි කතා කරමු මෙහෙම ලියාගන්න මානව සම්පත් සැලස සැලසුම් මානව සම්පත් සැපයුම් ඇස්තමේන්තු කිරීමේදී මානව සම්පත් සැපයුම් ඇස්තමේන්තු කිරීමේදී විශේෂයෙන්ම ශ්‍රම වෙළඳපොළවල් දෙකක් පිළිබඳව ශ්‍රම වෙළඳපොළවල් දෙකක් පිළිබඳව අවධානය යොමු කරනු ලබයි අවධානය යොමු කරනු ලබයි अभ्यंतर श्रम सेवादायकयन्गिन අභ්‍යන්තර ශ්‍රම වෙළඳපළ සමන්විත වේ අභ්‍යන්තර ශ්‍රම වෙළඳපළ විමර්ශනය කිරීමේදී වර්තමාන මානව සම්පත් විගණනයේට ලක් කර කලමනාකරණ සහ කුසලතා ඉන්වෙන්ටරි කලමනාකරණ ඉන්වෙන්ටරි සහ කුසලතා ඉන්වෙන්ටරි කලමනාකරණ ඉන්වෙන්ටරි සහ කුසලතා ඉන්වෙන්ටරි සකස් කළ යුතු අතර සකස් කළ යුතු අතර एवा एवा रखिया विस्तर हा पिरिवितर समग रखिया विस्तर हा पिरिवितर समग संसंदने कर संसंदने कर अनुप्राप्ति सटहन सकस कल इतुय हरिद
දැන් ඔතන අපි දැනගන්න ඕනේ මානව සම්පත් විගණනය කියන්නේ මොකක්ද කියලා. තරුවක් දාලා ලියා ගන්න මානව සම්පත් විගණනේ විගණනේ මොකද්ද විගණනේ කියලා කියන්නේ? විගණනේ කියලා කියන්නේ වර්තමානයේ තියෙන දේවල් ටික හොයා බලන එකනේ. ඒතර මේ වර්තමානයේ හොයා බලනකොට අපේ මතක තියාගන්න ව්‍යාපාර සංවිධානයේ සේවකව කාණ්ඩ දෙකක්. එකක් කළමනාකරණ සේවකයෝ අනිත් එක කළමනාකරණ නොවන සේවකයෝ. ඒතර කළමනාකරණ සේවකයන්ගේ සහ කළමනාකරණ නොවන සේවකයන්ගේ දැනුම් හැකියාවන් සොයා බැලීම තමයි අපි කියන්නේ මානව සම්පත් විගණනේ කියලා. ලියාගන්න මෙහෙම සංවිධානයේ කළමනාකරණ හා කළමනාකරණ නොවන සියලුම සේවා දායකයන්ගේ දැනුම කුසලතා හා ආකල්ප තක්සේරු කිරීම මානව සම්පත් විගණනයයි එහෙනම් බලන්න ඒක තක්සේරු කරාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් දැන් ඉන්න සේවකයන්ගේ ආකල්ප කුසල සාදා දැනුම කොයි වගේද කියලා. එහෙනම් අලුතෙන් අපි සේවකයෝ බඳව ගන්නවද ඉන්න අයට අවස්ථාවක් දෙනවාද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඊගොල්ලෝ තරුව දාලා ලියාගන්න කළමනාකරණ ඉන්වෙන්ටරිය විභාගෙට පහුගිය අවුරුදු කීපේ පුරාම ওই ප්‍රශ්නේ අහුවේ කළමනාකරණ ඉන්වෙන්ටරි ලියාගන්න. මෙහෙම මානව සම්පත් විගණනයෙන් පසු කළමනාකරුවන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ඇතුළත් කරමින් සකස් කරන්නා වූ ලියවිල්ල කළමනාකරණ ඉන්වෙන්ටරිය වේ. දැන් විභාගයට අහලා තිබුණේ කළමනාකරණ ඉන්වෙන්ටරිය භාවිතා කරන්නේ කාටද කියලා. ඒකේ අහද්ද කළමනාකරණ සේවකයන්ට කළමනාකරණ සහ කළමනාකරණ නොවන සියලුම සේවකයන්ට මෙන්න මේ වගේ අහලා තිබුණා. එහෙනම් මතක තියාගන්න කළමනාකරණ ඉන්වෙන්ටරියෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? කළමනාකරුවන්ගේ දැනුම හැකියාව සහ ආකල්ප මොනවද කියලා හොයා බලන එක. ඊගොල්ලෝ ලියාගන්න කුසලතා ඉන්වෙන්ටරිය කුසලතා ඉන්වෙන්ටරිය එන කරන ඇත්තේ මොකද්ද? කළමනාකරණ ඕන සේවකයන්ගේ දැනුම් හැකියාව සහ ආකල්ප ඇතුළත් කරලා සකස් කරන ලියවිල්ලට අපි කියන මොකද්ද? කුසලතා ඉන්වෙන්ටරිය කියලා. ලියාගන්න මෙහෙම මානව සම්පත් විගණනයෙන් පසු කළමනාකරණ ඕන සේවා දායකයන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ඇතුළත් කරමි සකස් කරන්නා වූ ලියවිල්ල කුසලතා ඉන්වෙන්ටරිය වේ හරි. එහෙනම් විභාගයට ඇහුවොත් එම කුසලතා ඉන්වෙන්ටරිය පිළියෙල කරන්න කාටද? කළමනාකරණ නොවන සේවකයන්ට. ඔය දෙකම මාරු මාරුට විභාගයට අහලා තියෙනවා. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක දාලා ලියන්න බාහිර ශ්‍රම වෙළඳපොළ. ඔය අපි කතා කරේ අභ්‍යන්තර ශ්‍රම වෙළඳපොළනේ. ඊගාට අපි කතා කරන්නේ බාහිර ශ්‍රම වෙළඳපොළ. සංවිධානයේ ඇබෑර්තු පිරවීමට අභ්‍යන්තර ශ්‍රම වෙළඳපළ ප්‍රමාණවත් නොවන විටදී පමණක් බාහිර ශ්‍රම වෙළඳපළ පිළිබඳව සංවිධාන විසින්
අවදානය යොමු කරනු ලබයි. අවදානය යොමු කරනු ලබයි. එහිදී සංවිධාන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් බාහිර ශ්‍රම වෙළඳපළින් බාහිර ශ්‍රම වෙළඳපළින් සුදුසු සේවා දායකයෝ බඳවා ගැනීමට ක්‍රියා කරයි. සුදුසු සේවා දායකයෝ බඳවා ගැනීමට ක්‍රියා කරයි. හරිද? එහෙනම් ඔන්න මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම කතා කරා. ඊගවට අපිට තියෙන්නේ පුරෝකථනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයුම සමග සැසඳීම. තියාගන්න පුරෝකථනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයුම සමග සැසඳීම. පුරෝකථනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයුම සමග සැසඳීම. मानव संपत्ट මානව සම්පත් ඉල්ලුම හා සැපයුම මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සැසඳීමේදී සැසඳීමේදී ඒ තුලින් අවස්ථා තුනක් හඳුනාගත හැකිය හරි එදී පළවෙනි එක ලියා ගන්න පුරෝකථනය කරන ලද මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට වඩා වැඩි වීම හරි දැන් මේකෙදි කියන්නේ මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපයීමට වඩා වැඩි නේද සේවකයෝ 150ක් ඕනේ නමුත් සේවකයෝ ඉන්නේ කීයද දැන් ගන්න පුළුවන් වෙන්නේ 100යි. ලියා ගන්න මෙම තත්වය මානව සම්පත් ඌනතාවයක් ලෙස හඳුනා ගන්නා අතර මානව සම්පත් ඌනතාවයේ සමනය කර ගැනීමට මානව සම්පත් ඌනතාවයේ සමනය කර ගැනීමට සංවිධාන වලට පහත උපක්‍රම අනුගමනය කළ හැකිය හරිද දැන් මේක කියන්නේ ඉන්න සේවක ප්‍රමාණය මදි කියලානේ කියන්නේ නේද සේවක ප්‍රමාණය මදි प्रार्थना सूक्ष्म ශ්‍රම ඵලදායිතාවය උපරිම කිරීම
ඊගායක ප්‍රතිස්ථාපන සැලසුම් සකස් කිරීම ප්‍රතිස්ථාපන සැලසුම් සකස් කිරීම ඒදී දැනට ඉන්න සේවකයන්ගේ හැකියාවන් දක්ෂතාවයන් සැලකිල්ලට අරගෙන යම් යම් තීන්දුව తీරණ ගන්න පුළුවන් නේද ඒ දක්ෂ දක්ෂ අය ඒ අන්තවලට යොමු කරලා මේ කටයුතු කරගෙන යන්න පුළුවන් ඊගාව එක අත්තිකාල 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 ලබා දීම අත්තිකාල ලබා දීම ඒ කියන්නේ අත්තිකාල වැඩ ගැනීම ඊගාව එක කොන්ත්‍රාත් පදනම මත වැඩ වැඩ වෙනත් ආයතන වලට පැවරීම කොන්ත්‍රාත් පදනම මත වැඩ වෙනත් ආයතන වලට පැවරීම හරිද දැන් ඔයාලා දන්නවා මේ වැඩේ කරගන්න බැරි නම් නේද අපි සබ් කන්ට්‍රැක්ට් දෙන්නේ නේද දැන් ඔයාලා දැකලා තියෙනවා ලොකු මහා පරිමාණ ගාමන් ෆැක්ටරි සබ් දෙනවා කියලා අපි කියන්නේ එයාලට කරගන්න බැරුණාම වෙන පොඩි පොඩි ගාමන්ට්ස් වලට දීලා එක එක කොටස් ඒ හරහා කරගෙන නැවත යාලා එක එකතු කරගන්නවා දැන් අර ඔය ඇමරිකාව කරන්නේ වාලි දූපත් තරහා කරන්නේ නේද දූපත් වලට ගිහලා දූපත් වලට ඒ කොටස් ටික පවර්ලා එහෙන් දෙයක් කරගන්න දැන් ලංකාවේ සමාන ගාමන්ට් ෆැක්ටරි වල එක සමාන ඇඳුම් වල එක කෑල්ලයි කරන්නේ ඉතුරුව කරන්න වෙනත් රටවල් ඒතර ඒ කෑල්ල මෙහෙට සබ් දීලා කරගන්න එහෙම කරන්න පුළුවන් ඊගාවට ප්‍රාග්ධන සූක්ෂම ශිල්පකම භාවිතා කිරීම ප්‍රාග්ධන සූක්ෂම ශිල්පකම භාවිතා කිරීම දැන් මෙතන ප්‍රාග්ධන සූක්ෂම ශිල්පකම කියන්නේ මිනිස්සු වෙනුවට යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන නේද මිනිස්සුගෙන් කරගන්න බැරි නම් වැඩිපුර යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා ඒ දේ කරගන්න පුළුවන් දැන් හිතන්නකෝ කණුවක් කපා ගන්න ඕන වුණා කියලා මිනිස්සු 50ක් ඕන හැබැයි බැකෝ එකක් දාලා අපිට ඕක කරන්න පුළුවන් නේද අන්න ප්‍රාග්ධන සූක්ෂම එතකොට महान सेवादायक क्रम उपाय विभाग इनवा ඉල්ලුම වැඩි වුණොත් මෙන්න මේ කියන දේවල් එකක් හෝ කීපයක් අපිට කරන්න පුළුවන් ඊගාවට අපි බලමු පුරෝකථනය කරලද මානව සම්පත් ඉල්ලුමට වඩා ඇස්තමේන්තු කරලද මානව සම්පත් සැපයුම වැඩිවීම තියාගන්න පුරෝකථනය කරලද මානව සම්පත් ඉල්ලුමට වඩා ඇස්තමේන්තු කරලද මානව සම්පත් සැපයුම වැඩිවීම හරිද මෙම தත්ත්වය මානව සම්පත් අතිරික්තතාවයක් ලෙස හඳුනා ගන්නා අතර මෙය සමනය කිරීම සඳහා පහත උපක්‍රම ඊට පස්සේ හිතන්නකෝ වැඩමුරේ අපි පැය 10ක් දුන්නා නම් දැන් මොකද කරන්නේ අපි පැය 8ක් බවට ඒක අඩු කරනවා නේ වැඩමුරේ අඩු කිරීම වැඩමුරේ අඩු කිරීම නැත්නම් වැඩ කාලය අඩු කිරීම වැඩමුරේ නැත්නම් වැඩ කාලය අඩු කිරීම ඊගාක වැඩ බෙදා ගැනීම වැඩ බෙදා ගැනීම එතකොට කෙනෙකුට ටිකක් හරි කරන්න අවස්ථාවක් හම්බ වෙනවනේ නේද සමහරවිට අයින් කරන්නත් බැරි නම් සේවකයෝ දැන් රාජ්‍ය සේවකයෝ අයින් කරන්න පුළුවන්ද අයින් කරන්න බෑ. එතන මොකද ගන්න ඕන? වැඩ බෙදාගෙන කරනවා. බෙදාගෙන, වැඩ බෙදාගෙන.
ස්වේච්ඡාවෙන් හෝ කලින් විශ්‍රාම යාමේ වැඩසටහන ස්වේච්ඡාවෙන් හෝ කලින් විශ්‍රාම යාමේ වැඩසටහන් හඳුන්වා දීම මට මතක ඔය ටෙලිකොම් ආයතනයේ ඔය වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරා ඔය ලංකා බැංකුව ඔය මහජන බැංකුව ඔය වගේ සමහර ආයතනවල එහෙම වැඩසටහන් කරනවා කැමති නම් කලින් අයින් විශ්‍රාම යන්න පුළුවන් ඒතර යාට දීමනාවක් කමනේ දීමනාව අරන් යන්න පුළුවන් හරිද එතකොට මේ වගේ වැඩසටහන් වලින් එතකොට සේවක ප්‍රමාණය මොකද වෙන්නේ අඩු කරගන්න පුළුවන් ඊගාවට තාවකාලිකව සේවයේ නතර කිරීම තාවකාලිකව සේවයේ නතර කිරීම එහෙම නැත්නම් දීර්ඝකාලීනව සේවයේ නතර කිරීම තාවකාලිකව අයින් කරන එහෙම නැත්නම් දීර්ඝකාලීනව අයින් කරන තව එකක් අපිට කරන්න පුළුවන් වෙනත් ආයතනවල රැකියා අවස්ථා සොයා ගැනීමට වෙනත් ආයතනවල රැකියා අවස්ථා සොයා ගැනීමට අවස්ථාව සලසා දීම දැන් අපේ ආයතනයෙන් අයින් කරලා වෙනතනක රස්සාව හොයාගන්න එයාට අවස්ථාව දෙනවා හරිද දැන් එහෙනම් ඔන්න ඉල්ලුම වැඩිවීම කතා කරා සැපීම වැඩිවීම කතා කරා එහෙනම් අපි ඊගොර කතා කරන්නේ මොකද පුරෝපතනය කරන මානව සම්පත් ඉල්ලුම අස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපීමට සමාන වේ ලියාගන්න පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම අස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපීමට සමාන වේ පුරෝකතනය කරන ලද මානව සම්පත් ඉල්ලුම අස්තමේන්තු කරන ලද මානව සම්පත් සැපීමට සමාන වේ දැන් එන මේක සමාන වුණොත් අපිට ගැටලුවක් ඇති වෙන්නේ 100ක් ඕන තරමට 100ක් ආවම ප්‍රශ්නේ ඉවරයි ලියාගන්න මේදී සංවිධානයේට මේදී සංවිධානයේට කිසිදු උපක්‍රමයක් අනුගමනය කිරීමට සිදු නොවේ කිසිදු උපක්‍රමයක් අනුගමනය කිරීමට සිදු නොවේ හරි ඊගොඩ අපිට කතා කරන්න වෙනවා මානව සම්පත් සැලසුම් කිරීමේදී පැන නගින ගැටලු එහෙම නැත්නම් ප්‍රතිරෝධක මොනවාද කියලා ප්‍රතිරෝධක අපි තුන හතරක් ලියාගමු ඒකල අපිට සැලසුම් කරන්නේ අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි ලියාගන්න මාතෘකාව මානව සම්පත් සැලසුම් කරන්නේදී පැන නගින ගැටලු මානව සම්පත් සැලසුම් කරන්නේදී පැන නගින ගැටලු මානව සම්පත් සැලසුම් කරන්නේදී පැන නගින ගැටලු හරි එක එක ලියාගන්න සේවා යෝජක ප්‍රතිරෝධය සේවා යෝජක ප්‍රතිරෝධය දැන් සේවා යෝජකයෝ කියලා කියන්නේ කවුද සේවා දායකයා කියන්නේ වැඩ කරන කෙනා යෝජකයා කියන්නේ අයිතිකාරයා තේරුම් ගන්න ඈ පටලව ගන්න එපා යෝජකයා කියලා කියන්නේ අයිතිකාරයා දායකයා කියලා කියන්නේ වැඩ කරන කෙනා ඒක සේවා යෝජකයෝ මේකට කැමති නැහැ ඇයි සේවා යෝජකයෝ හිතාගෙන ඉන්නේ හැම වෙලාවෙම ප්‍රතිලාභ භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ භෞතික සම්පත් කියන්නේ ඔය යන්ත්‍ර සූත්‍ර මිල මුදල් මෙන්න මේ ටික විතර පාලනය කරගත්තා නම් සැලසුම් කරා නම් ඇති මිනිස්සු එහෙම සැලසුම් කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් ලංකාව වගේ රටක් ගත්තොත් ඕන වෙලාවක මිනිස්සු ගන්න පුළුවන් අන්න ඒ වගේ හිතාගෙන ඉන්නවා එතකොට ඒක ඇත්තටම වැරදි නේද ඒ කට්ටියෙන් තමයි මේ පළවෙනි ප්‍රතිරෝධය එන්නේ දෙක වෘත්තීය සමිති ප්‍රතිරෝධය වෘත්තීය සමිති ට්‍රේඩ් යුනියන් අපි ඉදිරියේදී කතා කරමු වෘත්තීය සමිති ට්‍රේඩ් යුනියන් වෘත්තීය සමිති ප්‍රතිරෝධය දැන් වෘත්තීය සමිති මොකද කරන්නේ සමාහරලාවට සැලසුම් සකස් කරනකොට සේවකයෝ අයින් කරන්න මේ අය සැලසුම් කරනවා කියලා කෑ ගහනවා නේද ඔය සැලසුම් කරන්නේත් එක්ක සේවකයෝ අයින් කරන්න තමයි උත්සාහ කරන්නේ කියලා ඒ අය කෑ ගහලා මේ වැඩසටහන කඩා කප්පල් කරලා දාන්න පුළුවන් ඊගායක මානව සම්පත් ඌනපයෝජන මානව සම්පත් ඌනපයෝජන මතය තියාගන්න ලංකාවේ මානව සම්පත් ඌනපයෝජනේ තුනෙන් එකක් කියලා කියන්නේ ඒ කියන්නේ සුසුකම් වලට සරිලන රැකියාවල නිරත වීමේ හැකියාවක් නැහැ. දැන් උපාධියක් තියාගෙන ගිහිල්ලා සමාජලාවට දෙකේ පන්තිර උගන්වන්න සිද්ධ වෙලා තියෙනවා නේද? අපි හිතුවොත් එහෙම දැන් මේ පාර රජයේ සේවකයෝ බඳව ගත්තානේ. එතකොට මේ පාරේ ඉන්නවා මගේම ළඟ හිටපු ගිහි ඉගෙනගත්ත ගෝලියෝ ඉන්නවා.
විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය අවසන් කරලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරලා දැන් අර ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා අර ලදුපත් ලියනින් කරනවා නේද? විසිට්පත් ලියන්න දෙන්නේ. අද කීයද වර්ගණම් කීයද රුපියල් 250යි 300යි 450 ඒක ලියන එක කරන්නේ. ඒකත් ඉතින් 10 12 වෙදී ලියලා ඉවරනහම ඉවරයි. තව හැම තැනකම ගොඩාක් නැහැ. දැන් ගම් වගේ තැන් වලට ගියාට පස්සේ අතුල් වලට ගියාට පස්සේ ඒවත් නැහැ. ඉතින් බලන්නකො එයාගේ ප්‍රයෝජනයක් විදිහට තියෙන එච්චරයි. ඒක මේ සාමාන්‍ය පෙළ වේල් වෙච්ච කෙනෙකුට අකුරු ලියන්න පුළුවන් නේද ඒක කරන්න පුළුවන්. මැනේජ්මන්ට් සෙලෙක්ට් කරනවා කියන එක ඔයාලා දන්නවනේ කොයිතරම් අමාරුද කියලා නේද? කළමනාකරණ උපාධියක් හදාගැනීම අමාරු වහන දන්නවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාගෙන තවත් අමාරුනේ. ඒත් ඉංග්‍රීසි මාධ්‍යෙම හදාගෙන ඉවර වෙලා අන්න රුපියල් 20000ක් විතර හම්බ වෙනවා පඩියෙන්. ගිහින් අර රිසිට් ලියන්න නේද? ඒතකොට එහෙනම් ලංකාවේ ඌන සේවා නියුක්ති ගැන කතා කරන්න දෙයක් නැහැ නේද? ඒ නිසා ලංකාවේ ඌන සේවා නියුක්ති ඉහළ මට්ටමින් තියෙනවා. ඒතකොට අපි ඇත්තටම සේවකයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් මානව සම්පත් කර්මනාකරුවෙක් විදිහට ඔයාලට යම් දවසක රැකියාව බාරගත්තා නම් ඔයා මේ සංවිධානයේ සමස්තය පිළිබඳව හොදා හොඳ අධ්‍යයනයක් කරන්න. අපි කියන්නේ විගණනයක් කරන්න. විගණනයක් කරලා ඔයා තීරණය කරන්න මෙයා ගන්න ඕනේ මෙතෙන්ද මෙයා ගන්න ඕනේ මෙතෙන්ද මෙයාගේ මේ දේවල් ප්‍රයෝජන ගන්න ඕනේ කියන ඒවා තීරණය කරන්න. හතරවෙනි කරුණ. සේවක ප්‍රවාසිතාවය ඉහළ අගයක් ගැනීම. සේවක ප්‍රවාසිතාවය ඉහළ අගයක් ගැනීම. ඒතකොට සේවක ප්‍රවාසිතාවය කියලා කියන්නේ රැකියාවට නොපැමිණීම නේද? රැකියාවට නොපැමිණීම සේවක ප්‍රවාසිතාවය කියලා අපි දක්වනවා. එහෙනම් බලන්නකෝ මම ඔන්න ඉවර කරනවා මොකද්ද? මානව සම්පත් සැලසුම් කිරීම. ඒක මානව සම්පත් සැලසුම් කිරීමේ කටයුත්ත අපි ඉවර කරනවා. මානව සම්පත් සැලසුම් කිරීමේදී අපි ගත්තා මොකද්ද? ඉල්ලුම ගත්තා නේද? ඊට පස්සේ සැපයුම ගත්තා. ඊට පස්සේ අපි ඉල්ලුමයි සැපයුමයි සැසඳීම කරා. මේකෙදි ඉල්ලුම වැඩි වුණා සැපයුමට වඩා, ඒ වගේම ඉල්ලුම අඩු වුණා සැපයුමට වඩා, ඉල්ලුම සමාන වුණා සැපයුමට නේද? මේ අවස්ථා දෙකේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරා. ඕකනේ කරේ මේ මේකෙන් අපි ওই ටික ඉවර කරා. දැන් එහෙනම් අපි යන්නේ මතක තියාගන්න සංවිධානයේ රැකියාව හෙව්වා අපි. හරිද? දැන් අපි සැලසුම් කරණයත් එක්ක කතා කරනකොට අපි ඊගාවකට යද්දී පියවර ටික මම කියන්න. ඉස්සල්ලාම මොකද කරේ? ඉස්සල්ලාම රැකියාව නිර්මාණය කරා. රැකියාව සංවිධානය ඇතුලේ මොකද කරන රැකියාව කියලා නිර්මාණය කරා. හරිද? ඒ කරපු රැකියාව විශ්ලේෂණයක් කරා. මේක විශ්ලේෂණය කරලා මේක හරහා පත්වීමේ ලිපිය නේද? රැකියාව විස්තරය සහ පිළිවිතරේ මේ දේවල් ටික ඔක්කොම අපි කතා කරා. ඒක ඉවරලා අන්න බදවා ගැනීම පිළිබඳව දැන් සැලසුම් කිරීමක් කරා. මොන දැන් සැලසුම් කිරීමක් කරලා ඉවර වෙලා දැන් තමයි අපි යන්නේ මොනවා කරන්නද? ආකර්ෂණය කරගන්න යන්නේ. ට්‍රීට්මන්ට් කියලා අපි කියන්නේ ආකර්ෂණය කරගන්න යන්නේ දැන්. ආකර්ෂණය කියලා කියන්නේ ඔන්න දැන් සංවිධානයේට පිටේ ඉන්න කෙනෙක් ඇතුළට ගන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? පිටේ ඉන්න කෙනෙක් ඇතුළට ගන්න යන්නේ. එතකොට සංවිධානයේ ඇතුළට මෙයා ගන්න යනකොට දක්ෂීක් තමයි අපි ආකර්ෂණය කරගන්න ඕනේ නේ. අදක්ෂයෝ කුසලතා නැති, හැකියාවන් නැති, දැනුම නැති අය අපි ආකර්ෂණය කරගන්න යුතු නෑ. දක්ෂයෝ ටික අපි ආකර්ෂණය කරගන්න ඕනේ. එතකොට දක්ෂයෝ අපි ආකර්ෂණය කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ? මෙන්න මෙතෙන් තාව. මේ ආකර්ෂණය නිවැරදි කරාට පස්සේ අන්න ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් පස්සේ අපි ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ ආපු ඇප්ලිකේෂන් වලින් ඊට පස්සේ අපිට පුළුවන් තෝරගන්න. නේද? එතකොට තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒකෙන් පස්සේ තමයි අපි මොනවද කරන්නේ? බඳවා ගැනීම කරන්න. අන්න මෙතනදී තමයි සේවකයා ඇතුළට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. බඳවා ගැනීම. බඳවා ගැනීමෙන් පස්සේ තියෙන්නේ සංවිධානයේ ඇතුළේ ක්‍රියාකාරීත්වය. ඒතර බඳවා ගැනීමෙන් පස්සේ මෙයාව අනුස්ථාපනය කරන ඒවා නේද? ඒතර මෙයාගේ වැටුප් ගෙවන ඒවා. එතකොට මෙයාගේ පරදායිතාවයේ අගේන ඒවා, මෙයාගේ සුභ සාධනේ, මෙයාගේ දුක්ගැනීම කළමනාකරණේ, මෙයාගේ විනය කළමනාකරණේ, ඊට පස්සේ මෙයාලත් එක්ක ශ්‍රමික සම්බන්ධතා ගොඩනගා ගැනීම, මේ දේවල් පුහුණුව සංවර්ධනේ මේ දේවල් ටික ඇතුළේ කරනවා. හරිද? එහෙනම් දැන් ඔන්න බාහිරට ඇප්ලිකේෂන් එකක් හරහා අපිට අපි ගාවට එන්න කියන එක තමයි දැන් මෙතන කියන්න යන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න මෙතන කතා කරා, මෙතන කතා කරා ආකර්ෂණයට ආවා. ආකර්ෂණයෙන් පස්සේ අපි යන්නේ තෝරා ගැනීමට. තෝරා ගැනීමෙන් පස්සේ අපි බඳවා ගැනීමට යනවා. බඳවා ගැනීමෙන් පස්සේ අපි ගාව තියෙන සංවිධානය ඇතුළේ කරන දේවල් ටික. හරි? ඒතර මං කිව්වා මේ ටික ඉවර වෙද්දී ඔයාලගේ පළවෙනි එක්සෑම් එක, මීඩියා එක්සෑම් එකට ඔයාලා සූදානම් වෙනවා කියලා. හරිද? එහෙනම්
वाला तेरे नो पीओ रे पीओ रे पीओ रे पीओ अभी इस रहाटे इनवा हरी राई लिया गन मातु काव आकर्षणे 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 सेवादायक आकर्षण है इधर मैं आकर्षण है तूने ये गाड़ अपने मनोवैध करंट दिए नहीं किया अभी ये गाड़ कथा करंट है यानी अरे तो मनोवैध इधर मैं आकर्षण है किया क्या यानी आकर्षण है ये अपने वैध करते हैं मैं करूं पारना अब कथा करूं अरे संविधान है आकर्षण है वैध करते नहीं आई किया දැන් බලන්න ආකර්ෂණය කියලා කියන්නේ එහෙනම් අපේ සංවිධානයේට සේවකය බඳවා ගැනීම සඳහා අපි හිතමු සේවකය අපිට ඕනේ 100ක් බඳව ගන්න කියලා මේ 100 බඳවා ගැනීම සඳහා එළියේ තියෙන අයට අපි කියනවා එන්න අපේ සංවිධානයේට අපි ලෑස්ති ඔයාලා ගන්න කියලා අපි එළියට දැනුවත් කිරීම කරනවා දැන් මම ඔයාලට ගිය සතියේ එවුව මතකද अंतराय कौशल पालन अधिकारी आकर्षण सामान्य पत्र आकर्षण निर्माण करें आकर्षण එළිය ඉන්න අයට කියනවා එන්න අපි ගාවට කියලා. ඒතර මෙයා 100ක් ගන්න බලාපොරොත්තු වෙද්දී ඇප්ලිකේෂන් ඉදන්නක මෙතනට සමානාර 1000ක් එන්න දුන්නා. සමානාර 10000. සමානාර ලක්ෂයක්. සමානාරට 250000. සමානාරට 105ක් විතර. ඊට වැඩි වෙන්නත් පුළුවන්. දැන් මම ඔයාලගෙන් අහනවා अपहसु कार्य නමුත් ඇප්ලිකේෂන් 1000ක් කැවිලා තිබ්බා නම් මේ 1000න් හොඳටම ඇප්ලිකේෂන් ටික බලලා 100ක් තෝරගන්න පුළුවන්. නමුත් මේ 1000 ඇතුලේ සුදුසු නැති වෙන්න පුළුවන්. ලක්ෂ 5 ඇතුලේ අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන් නේ. 10000 ඇතුලේ ඉන්න පුළුවන් ලක්ෂ ඇතුලේ ඉන්න පුළුවන්. එතකොට දැන් මම ඊළඟ ප්‍රශ්නය අහුවොත් එනවා සංවිධානයේක තියෙන වේකන්සි ප්‍රමාණයට වඩා විශාල ආයතන පත්‍ර ප්‍රමාණයක් එන්නේ මොන වගේ වුණොත්ද? අන්නේ සංවිධානය මත තියාගන්න කීර්ති නාමය වැඩි නම් उदाहरण बैंक बैंक महाजन बैंक एन एस बी कमर्शियल बैंक संपत् बैंक एडमिशन बैंक एप्लीकेशन विशाल एप्लीकेशन प्रमाण सामजेत कीर्ति नाम मीनू वेडिकेशन दी गण ग्रामीण संवर्धन बैंक रूरल डेवलपमेंट बैंक संपकार बैंक एक एप्लीकेशन प्रमाण टीकाई टीकाईन पेन मुखर्ति प्रमाणम स्मार्ट शर्ट गार्मेंट फैक्ट्री ट्रेंडिक्स किए नहीं थे मास्क किए नहीं थे मेवा गत्तों थे मेवा के कीर्तिनामे वैडी एवं मनोवाद के लिए बने ना होते नहीं तो वैल्ड पर तो कीर्तिनामे वैडी ये लोग बैठोपाद दियो ना समाज पीली के लिए वैडी है वाटर वैडी पूरे एप्लीकेशन ही है तो ना मतलब दिया गया ना अभी गुडविल लेकर अभी हमने तभी कीर्तिनामे वैडी पूरे तीनों वर्णन अभी तो मैं एक සමානවට 100ක් ඕන තැනට 80යි ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් තෝරා ගන්න වෙන්නේ 80ම තෝරා ගන්න වෙන සමානයි.
आकर्षणीय मनोवे क्रमशिल्प शिल्पीय क्रम तीन दिन इन सेवकियों अतीत सेवकियों पत्र टीवी के अंतर्जा वृत्ति अध्यापन आयतन मेन मे अपे आयतन सेवके अवश्य इनमें विशेष लंका क्रियात्मक सामान्य राज्य मट्टमे क्रियात्मक अभी नम राज्य मट्टमे मेहमदेन राज्य मट्टमे आयतन धनवत्म मेन मे अपे आयतने मेन मे बधवागे नियम करना आयतने इन्ना मे सदा युग करणी करना अपे अतीत तौर तुट पावीची कर अतीत औट शिष्योध्या बल औटे तौर तुट दिन मेन मेतन मेहमा आकर्षण विधि आकर्षण क्रम वेद मुखद समारे पावीचिकावे अड़ुंडा समहार फैक्ट्री हेमदाम कटउटोस्टर गल तीन अभी बंधुनो अभी बंधुनो दवा कैमरे तीन रेट कैमरे तीन मोटर सैकिल तीन प्रवाहन पोस्ट तीन एंड 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 कि हेमदाम गल हेमदाम गवर्नमेंट विशाल सेवक सेविका प्रमाण बंधुन मस तुना हयाला रिसर्च रखिया बलापुर समाह रखिया बलापुर हेतु साधक हेतु समाह स्मार्ट फोन स्मार्ट फोन बलापुर समाह संविधान धर्म मे इन मेन मे वे सरसुम आकर्षण लोके अद जनप्रिय आकर्षण वेबसाइट पहागने कथा करना वेबसाइट पाट अपने मेहनत लोग बेला अपे तुरतुरुदीला रखिया आपके लाभागे नहीं है क्या वो ये ना अरे अपे यंग है ना आकर्षण के ना लिया अंडे लिया गण में हम रखिया अबेर्त पिरोवी में संधा रखिया अबेर्त पिरोवी में संधा वड़ा त्योगी आयुं करुण क्रियावलिय सेवादायक आकर्षण सेवादायक आकर्षण
චේදිකින් ලියාගන්න සංවිධානයක් විසින් යෝග්‍යම සේවා දායකයන් යෝග්‍යතම සේවා දායකයන් බඳවා ගැනීමට නම් සේවා දායක ආකර්ෂණය වඩාත් නිවැරදිව සිදු කළ යුතුය එසේ නොවුනහොත් සංවිධානයේ තුලට නුසුදුසු සේවා දායකෙක් නුසුදුසු සේවා දායකෙක් ඇතුළත් විය හැකි අතර එසේ සිදු වුණහොත් එය සංවිධානයට විශාල පිරිවැයක් නැත්නම් පාඩුවක් වේ විශාල පිරිවැයක් නැත්නම් පාඩුවක් වේ සංවිධානයේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා මෙන්ම සමාජ පිළිගැනීම මත අදාළ සංවිධානයට ආකර්ෂණීය වන ප්‍රමාණය වැඩිවේ වැඩිවීම තුළ සංවිධානයට කිසියම් පිරිවැයක් දැරීමට සිදුවන නමුත් යෝග්‍යතම සේවාදායකින් බඳවා ගැනීමට ඒ තුලින් හැකියාව ඇතිවේ තේරුණාද වැඩිපුර එන එක පිළිවෙල තමයි නමුත් වැඩිපුර ආපු නිසා අපිට පුළුවන් දක්ෂතම යෝ ටික කවුද කියලා තෝරලා බේරලා ගන්න දැන් ඔයාලා පරිපාලන විභාගය ලියද්දි ඇප්ලිකේෂන් කීයක් එනවද නේ සාර ප්‍රමාණයක් එනවා මම දැක්ක මේ ළඟදී ලංකා බැංකුවේ අර ගැසට් කරලා තිබ්බා කලමනාකරු බඳවා ගැනීම සම්බන්ධයෙන් මම හිතන්නේ 97000ක් වගේ ප්‍රමාණයක් ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙනවා. එච්චර ප්‍රමාණයක් බඳවා ගන්න නැහැ. හිතන්නකෝ 97000ක් විතර. දැන් සමහර අය වගේ 500000 වගේ ප්‍රමාණයක් දෙයි. ඒ ගණන් කොහොමද හරියටම දන්නේ නැහැ. නමුත් මේ බඳවා ගන්න ප්‍රමාණය 2000ක් කියලා හිතන්නකෝ. කීයක් ඇප්ලිකේෂන් තියෙනවද? 97000ක් තියෙනවා. ඒතකොට මේ 97000ෙන් තමයි සුසුමයි බඳවා ගන්න තීරණය කරන්නේ. හරි නේද? රයි. ඊගාවට යන් අපි මාතෘකාව ලියා ගන්න සේවාදායක ආකර්ෂණ මූලාශ්‍ර එහෙම නැත්නම් ක්‍රමවේදය සේවාදායක ආකර්ෂණ මූලාශ්‍ර සේවාදායක ආකර්ෂණ මූලාශ්‍ර එහෙම නැත්නම් ක්‍රමවේදයන් අන්න දැන් අපි බලාපොරොත්තු වෙච්ච සේවකයන් ප්‍රමාණය බඳවා ගැනීම සඳහා අපි ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා මම අර ඔයාලට කිව්වා වගේ මොන වගේ ක්‍රමවේදද අපි පාවිච්චි කරන්නේ කියන එක තමයි මෙතෙන්දී බලා ගන්න යන්නේ. හරිද?
පළවෙනි එක ලියාගන්න ප්‍රවර්තන සේවාදායකින් current employees ක ප්‍රවර්තන සේවාදායකින් ප්‍රවර්තන සේවාදායකින් මගින් ආකර්ෂණය කරගන්න යන්න හරි බොහොම සරලව ලියාගන්න දැන් සංවිධානයේ දැනට සේවය කරන සංවිධානයේ දැනට සේවය කරන සේවාදායකයන් සඳහා සංවිධානයේ ඇති වී තිබෙන අභ්‍යර්ථ පිළිබඳ දැනුම් දීමක් සිදු කර ඔවුන් තුලින් අදාළ අභ්‍යර්ථය සඳහා උද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මෙහිදී සිදු කරයි දැන් මේ මේ කටයුත්තේදී දැනට සංවිධානයේ අභ්‍යර්ථය තියෙනවා කියන එක දැනුම් දීම සඳහා එයාලා සමාජලාවට සංවිධානයේ නොටිස් බෝඩ් එකේ දානවා නේද එහෙම නැත්නම් සංවිධානයේ සේවකයන් සඳහා ලිපි මගින් දැනුවත් කිරීම ටික කරනවා එහෙම නැත්නම් සාකච්ඡාවකදී දැනුවත් කිරීම කරනවා අපි කියන අර ඉස්කෝලේ නම් අර උදාරස්සීම තියෙන්නේ ඒ වගේ එහෙම කරන්න පුළුවන් ඒතර මෙන්න මේ සංවිධානයේ විසින් දැනට ඉන්න අයට කියන මෙන්න මේ අභ්‍යර්ථය තියෙනවා මේ හරහා බඳවා ගැනීම කරනවා ඔයාලා දන්න ඔයාලට ඔයාලා කියන්නේ සමහර වෙලාවට දැනට ඉන්න සේවකයෙකුට උසස් වීමක් සඳහා අවස්ථාව හම්බ වෙන්න පුළුවන් නේ right ඊගායක ප්‍රවර්ධන සේවාදායක යොමු දැන් මේකෙදි කරන්නේ සංවිධානයේ දැනට ඉන්න සේවකයන්ගේ ඥාතීන් හිතමිත්‍රාදීන් දැනුවත් කරලා ඔවුන්ගෙන් බඳවා ගැනීම සිද්ධ කරන එක. ලියා ගන්න මෙහෙම සංවිධානයේ අභ්‍යර්ථය සඳහා අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමේදී ප්‍රවර්තන සේවාදායකයන් ඔවුන්ගේ ඥාතීන් හිතමිත්‍රයින් රැකියා අභ්‍යර්ථ සඳහා යොමු කරවා ගැනීම මෙහිදී සිදු කරයි අනෙක් ක්‍රමවලට වඩා ඵලදායි බව පර්යේෂණ වලින් පෙනී ගොස් ඇත ඇයි දැන් මේකෙදි කරන්නේ ඥාති හිත මිත්‍රාදීන් කවුරු හරි ආයතනයට අඬගහගෙන ආවොත් එයාලා ලේසියකින් සංවිධානයේ දාලා යනවද ලේසියකින් සංවිධානයේ දාලා යන්නේ නැහැ. ඒ නිසා ඒක වඩා වැදගත් කියලා අපි කියනවා. හරිද? හරි. ඊගොඩ තුන්වෙනි එක. තුන්වෙනි එක ලියාගන්න අතීත සේවාදායකය. සංවිධානයෙන් ඉවත් වී සිටින නමුත් තවදුරටත් සේවය කළ හැකි සේවාදායකයන් අභ්‍යර්ථ සඳහා ආකර්ෂණය කර ගැනීම දැන් ඔයාලා දන්නවා සමහර වෙලාවට අතීත සේවාදායකයෝ ඒ සඳහා ඒ ආකර්ෂණය කරන වැඩපිළිවෙල තියෙනවා දැන් අර මතකද අර කෝච්චි
ස්ට්‍රයික් කරනකොට නේද අතීත සේවාදායකයෝ ටික ගෙන්න ගන්න නේද බස් රියදුරෝ ස්ට්‍රයික් කරනකොට ලංගම වගේ අන්න අතීත සේවාදායකයෝ ටික ගෙන්න ගන්නවා විදුහල්පතිවරු වගේ සමහර තැන්වල ස්ට්‍රයික් කරපු වෙලාවල් වල ගෙනපු අවස්ථා තියෙනවා එහෙනම් අතීත සේවාදායකයෝ අරගෙන මේ වැඩේ කරගෙන යන්න පුළුවන් එහෙනම් සමහර ආයතන වල ඒ දක්ෂ හැකියාවන් පළපුරුදු වගේ දේවල් තියෙනකොට දැන් ඔයාලා ඉන්නේ හැම තැනකදීම වයස අවුරුදු 55 ඉවර වෙච්ච එකම රිටයර් වෙන්න ඕනේ කියලාද නෑ දැන් සංවිධාන වල ගත්තට පස්සේ අධ්‍යක්ෂක තනතුරක් නීතිය සඳහන් වෙනවා අවුරුදු 70 වෙනකම් දරන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ ලෙක්චර්ස්ලා ගත්තට පස්සේ සමහර මහාචාර්යවරුන්ගේ වයස 55ද නෑ 65 70 වෙච්ච අය තියෙනවනේ ඒ අවශ්‍යතාවය මත ඔවුන් විශ්වවිද්‍යාලය තුල රැඳිලා ඉන්නවා කටයුතු කරනවා ඒකට ඒ අය 55 වෙච්ච එකමම යන්නේ ඒ අතීත අය ආකර්ෂණය කරලා ඔවුන් තියාගන්න ඔවුන්ට අවශ්‍ය කරන වරප්‍රසාද ටික දීලා ඔවුන් රඳවා තබා ගැනීම හැකියාවක් තියෙනවා ඊගා එක මුද්දිත දැන්වීම මුද්දිත දැන්වීම මුද්දිත දැන්වීම මුද්දිත දැන්වීම හරිද जनप्रिय सेवादायक आकर्षण क्रमवेदयक लेस लिपिनय दुरकथनांक मे सीरुम देवल सदांगला අඳ කියලා කියන්නේ ඒව මුකුත් නැහැ තැපැල් පෙට්ටියක් විතරයි තියෙන්නේ. ලියාගන්න මෙහෙම අඳ දැන්වීමක් යන්නේ. අඳ දැන්වීමක් යන්නේ. අදාළ සංවිධානයේ ලිපිනය දුරකථන අංකය ආදිය පැහැදිලිව හඳුනාගත නොහැකි අතර එහි සඳහන් වන්නේ තැපැල් පෙට්ටි අංකයක් පමණි හරි දැන් මෙහෙම හිතන්නකෝ මං ගන්නවා කල්මනාකරණ සහකාර තනතුර සඳහා කල්මනාකරණ සහකාර තනතුර සඳහා ඉල්ලීම් කරන්න කියලා පත්‍රයක් ටිකක් දාලා දිනවා කොහමද දාලා දෙන්නේ අන්තර්ජාතික ව්‍යාපාර උපාය මාර්ග විශ්වවිද්‍යාලයේ තැපැල් පෙට්ටිය 25 මානවර එචර දැන් මොකද වෙන්නේ තැපැල් පෙට්ටිය 25 මහනුවර ගියපුවාම මහනුවර තැපැල් කාර්යාලයට ගියාට පස්සේ මම මට පුළුවන් මහනුවර තැපැල් කාර්යාලයෙන් 25 කියන බොක්ස් එකක් වෙන් කරලා තියාගන්න. එතකොට ඒ එනේ ඔක්කොම ලියුම් ටික අර 25 කියන බොක්ස් එකට දාන්න. එක යතුරක් එහෙ තියාගන්න එකක් මට දෙන්න. එතකොට ඒකට මම ගාස්තුව ගෙවන්න ඕනේ. එතකොට මම මගේ දැනට තියෙන ඇඩ්‍රස් මම දෙන්නේ නැහැ. දුරකථන අංක දෙන්නේ නැහැ. ලිපි යොමු කරන්න ඕනේ තැපැල් පෙට්ටිය 25 ඇච්චර. නේ. එතකොට තැපැල් පෙට්ටිය 25 සමහර අර්ථයෙන් තැපැල් පෙට්ටිය 25 35 40 කියලා එතන මේකේ ඇඩ්‍රස් එකක්වත් දුරකථන අංකයක්වත් මොකුත් නැහැ ලිපි යොමු කරන්න ඕනේ අයිතිපත් යොමු කරන්න ඕනේ පෝස්ට් ඔෆිස් එකට තමයි එන්නේ හරිද ඒවට අපි කියන්නේ මොකද්ද අඳ දැන්වීම කියලා දැන් අර සමාන වල දැකලා තියෙන මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකිව මොනවද මූලාශ්‍රය හඳුනා ගන්න බැරි පත්‍ර මොනවද කැලෑ පත්‍ර අපි කියන්නේ කැලෑ පත්‍ර කියලා මේ කැලෑ පත්‍ර කියලා කියන්නේ මූලාශ්‍රය හඳුනා ගන්න බෑ මූලාශ්‍රය කියලා කියන්නේ කවුද මේක කරේ ඒක හඳුනා ගන්න බෑ. දැන් අපි ගහලා තියෙනවා පෝස්ට් එකක් ගහලා තියෙනවා මේ ආණ්ඩුව මක බෑවියන් කියලා. මොකුත් නෑ එච්චරයි ගහලා තියෙන්නේ. මේ ආණ්ඩුව මක බෑවියන්. හරි? තව එකක් ගහලා තියෙනවා මේ ආණ්ඩුව ගෙදර ඵලයන්. කියලා ගහලා යටින් දාලා තියෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. දැන් මේක අඳද ජනතා ජනතා විමුක්ති පෙරමුණ මේක අඳ නෙවෙයි ගැහුවේ කවුද කියලා පැහැදිලිව කියලා තියෙනවා නේ මේ අඬුව ගෙදර බලන
එතකොට පැහැදිලි නේද ඔයාලට මූලාශ්‍රය නැත්නම් ඒවට අපි කියන්නේ කැලෑපත්‍ර කියලා. නමුත් කැලෑපත්‍ර කියලා කියන්නේ සම්නිවේදන එක සඳහා යොදා ගන්න ක්‍රමවේදයක්. අපි සම්නිවේදනය ගැන වෙනම කතා කරනවා සංවිධාන 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 සම්නිවේදනය කරන්නේ කියලා වෙනම පාඩමක් ඔයාලට දෙනවා සෙකන්ඩ් සෙමෙස්ටර් එකේදී. එතෙන්දී අපි සංවිධාන ගැන ලොකුවට කතා කරනවා. ඒතර මතක තියාගන්න කැලෑපත්‍රත් තියෙනවා. නමුත් කැලෑපත්‍ර මෙතෙන්දී පාවිච්චි කරන්නේ නමුත් කැලෑපත්‍ර වෙනුවට අපි පාවිච්චි කරන්නේ මෙතෙන්දී අඳ සහ විවෘත දැන්වීම. හරි ඊගාවට අපි යනවා අන්තර්ජාල දැන්වීම සහ රැකියා වෙබ් අඩවි. අන්තර්ජාල දැන්වීම සහ රැකියා වෙබ් අඩවි. ලියන මුද්‍රිත දැන්වීම පළ කිරීම වෙනුවට මුද්‍රිත දැන්වීම පළ කිරීම වෙනුවට අන්තර්ජාල පහසුකම් භාවිතා කරමින් වෙබ් අඩවිවල තම සංවිධානවල ඇබෑර්තු පිළිබඳව දැන්වීම් පළ කිරීම වර්තමානයේ බොහෝ සංවිධාන මේ සිදු කරන අතර මෙය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ක්‍රමයක් බවට පත් වී ඇත. හරිද? ඔයාලා දැකලා තියෙනවා වෙබ්සයිට් වලට ගියාට පස්සේ ඒ තියෙන ඒවා ටික. ඊට පස්සේ තරුවක් දාලා යන විද්‍යුත් ආකර්ෂණය. E-recruitment. විද්‍යුත් ආකර්ෂණය. විද්‍යුත් ආකර්ෂණය. ඔන්න අපි කියන තැනට තමයි ඔය ඇවිල්ලා තින්නේ. ලියා ගන්න මෙහෙම විද්‍යුත් ආකර්ෂණය කියන එකට අන්තර්ජාල පහසුකම් භාවිතා කරමු. වෙබ් අඩවි ඔස්සේ අයදුම් කරුවන් ආකර්ෂණය කරවා ගැනීම විද්‍යුත් ආකර්ෂණයයි වර්තමානයේ භාවිතා කරනු ලබන ලෝ ජනප්‍රියම විද්‍යුත් ආකර්ෂණ වෙබ් අඩවි පහත වේ. මං අර කිව්වේ ලෝකයේ තියෙන අද ජනප්‍රියම වෙබ්සයිට් පහ නේ රැකියා ආකර්ෂණය සම්බන්ධයෙන්. පැහැදිලිව ලියා ගන්න. 1. www.indeed.com ලියා ගන්න. පැහැදිලිව ලියා ගන්න. ලෝකයේ ජනප්‍රියම විද්‍යුත් ආකර්ෂණ වෙබ් අඩවි. පේපර් එක ඇස්සෙත් නිරන්තරයෙන් අහනවා. ඒ වගේම දැන් ඕකෙන් ප්‍රයෝජන ගන්නත් ඕනේ. www.indeed.com හරි. ඊගාවට තියෙනවා www.careerbuilder.com. careerbuilder.com. ඊගායක www.monster.com. monster.com. ඊගාවික www.simplyh.com. simplyh
IRED.com. www.seek.com.au. හරිද? දැන් බලන්නකෝ. දැන් ඔය මම කතා කරේ ලෝකයේ තියෙන ජනප්‍රියම වෙබ්සයිට් පහ ගැන ඔය කතා කරා. එතකොට ඔය ජනප්‍රියම වෙබ්සයිට් පහට ආකර්ෂණීය වෙබ්සයිට් පහට ඔයාලා අද යන්න ඕනේ. ලබන සතියේ වෙද්දී ඔය පහටම ගිහිල්ලා තියෙන්න ඕනේ. බල හැමෝම ගාව ෆෝන් එකක් තියෙනවා. ඒ නිසානේ අද තුමරාත් මේ සම්බන්ධ වෙන්නේ. ඒතර අන්තර්ජාලය ඔයාලා පාවිච්චි කරනවා. ඒ අන්තර්ජාලය පාවිච්චි කරද්දී ඔයා අනිවාර්යයෙන්ම ඒ එකිනෙකට එකිනෙකට යන්නකෝ. දැන් මම ගැහුවොත් එහෙම indeed.com කියන එක. ගහපුවාම මේ බලන්න මේ කියනවා. දැන් ඔයාලටත් අනිවාර්යයෙන් මේ මේක ඉල්ලනවා job title එක. මම බලාපොරොත්තු වෙන රැකියාව මොකද්ද? හරිද? මම මේක ගහන්න පුළුවන් HRM නම් HRM කියලා. හරි? HRM කියලා මම ගැහුවොත් එහෙම HR manager රැකියාව තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මම ගහනවා මොන වගේ රටකද රස්සාව කරන්න කැමති? හරිද? එතකොට සිටි එකකද එහෙම නැත්නම් රූරල් ප්‍රදේශයකද ඕ අදාළ තැනක අහනවා මම. හරි? එතකොට මට කැමති එකක් මට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් මේ ජොබ් එක මේකෙන් තෝරගන්න. එතන HR assistant officer. හරිද? මේ බලන්නකෝ. දැන් මම අර කිව්වේ ඔයාලට මේ ඉගෙනගන්නේ ලංකාවට නෙවෙයි ලෝකයට එක්ක කියලා. මේ බලන්න මේ ඩිප්ලෝමා එකකින් ඇප්ලයි කරන්න පුළුවන් මට මේකක් තමයි මේ HR assistant officer කියන්නේ. හරිද? මොනවද සුසුකම් කියලා කරුවොත් දැන් මේකේ සුසුකම් ටික දීලා තියෙනවා. දැන් මේක දාලා දවස් 3යි. තේරුණාද? මේ ඇඩ් එක දාලා දවස් 3යි. කීයද? වැටුප ඩොලර් 5000යි. හිතා ගන්නත් බෑනේ. ඩොලර් 5000යි. ඩොලර් 5000 ගුණ කරන්නකෝ 200. දෙවරක් පහ 10යි. බින්දු 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6යි 1යි 7යි කීයද වෙනවද? රුපියල් කෝටියයි. ලංකා මුදලයි. සමහරවා මාසෙට වෙන්න පුළුවන් සමහරවා මාස දෙකකට වෙන්න පුළුවන් සමහරවා මාස තුනකට වෙන්නත් පුළුවන් ඇසිස්ටන්ට් ලෙවල් එකෙන් පටන් ගන්න උදේ. හරිද? තව තියෙනවා HR මැනේජර් 55000යි. හරිද? 55000යි. තව තියෙනවා 91800යි. පේරෝල් මැනේජ්මන්ට් සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න තියෙන්නේ 91800යි. තව එකක් තියෙනවා 110000යි. 110000යි. මේ මොනවද? ඩොලර්. ඩොලර් 110000යි. මේ ඊගාව එක 130000යි. හරිද? 130000. එක දවසයි මේක දාලා ඇඩ් එක දාලා. 130000යි කියලා කියන්නේ වා මේක ගුණ කරලා බලන්නකෝ ලංකා මුදලින් කීයද කියලා. මේ 130000 ගුණ කිරීම 200. දෙවරක් 13 26යි. බින්දු 1යි 2යි 3යි 4යි 5යි. එතකොට 130000 වෙන තව බින්දුවක් කියනවා නේද? කීයද තියෙන්නේ? 2,60,00,000. හරි. එහෙනම් මේකට ඇප්ලයි කරන්න ඔයාලට පුළුවන්. මේකට ඇප්ලයි කරන්න පුළුවන් මේ පහටම යන්න ඔයා. දැන් මෙතන ඉන්නවනේ ඉංග්‍රීසි මාධ්‍යයේ උපාධි ආධාරණ ඉන්නවා මම දන්නවා. නේද? ඉංග්‍රීසි මීඩියම් කරනවා ඉන්නවා. අනිත් එක ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි මාධ්‍ය උපාධිය නොකෙරුවාට කමක් නැහැ. මේ ඇප්ලිකේෂන් එකේ ඩීටේල්ස් එක දාලා තමන්ගේ තොරතුරු ටික කියන්න පුළුවන් නම් ඉවරයිනේ. දැන් ඔයාලා හැමෝටම මම කිව්වා මානව සම්පත් කර්මනායකනේ සියලුම විෂය කරුණු ඇතුළත් කරලා වෙනම පොතක් හදලා තියෙන්නේ ඉංග්‍රීසි. හරිද? ඒක ඉදිරියේදී දෙනවා. සාමාන්‍ය අපි ඒක දෙන්නේ පළවෙනි සෙමස්ටර් එක්සෑම් එකවත් ඉවර වුණාට පස්සේ තමයි දෙන්නේ සියලු දෙනාටම. එතකොට ඒක අපි දෙනවා සියලු කරුණු කාරණා එකේ තියෙනවා. ඊට පස්සේ කාට හරි මේක HND එක කරන්න පුළුවන්. නේද? ඩිග්‍රී එක කරගන්නත් පුළුවන්. හිතන්නකෝ ඩිග්‍රී එක කරන්නම යන වියදම සමාලලාට 105,000 නම් ඒක වියදම් කරලා මේ ගන්න වැටුප හිතා ගන්නත් බෑනේ. අපි උපාධිය නම් අපි කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරමයි. ඇයි ඒ? මොකද ඒ උපාධිය පැහැදිලිවම අපි ටාගට් කරන්නේ ලංකාව ඇතුලේ රස්සාවක් කරන්නේ පිටරටට යවන්නමයි. හරිද? ඒක බලාපොරොත්තුෙන් ඉන්න මම මේ කිව්වේ එහෙනම් එකක් විතරයි. දැන් ඔයාලගේ ෆෝන් එක මේක ගහන්න යන්න බෑ. මොකද දැන් ලෙක්චර් එක ගන්න ගමන් ඉන්නේ නේද? ඒතර මේකෙන් එළියට යන්න වෙන්නේ.
मेन मम मगे फोन मम गल पे मे की ओन मेकड़े अंड पुड़वा मेक बरवकूत मतगति आगे मम मे धनवत्मर नवशील गिया इन अरे ऑस्ट्रेलिया गिया इन चलो मम्मी अद्की मेक गिया उत्साह रेक अनिवार्य दापा इमेल निकल दाल बल अस्वे अंडे अमेरिका ऑस्ट्रेलिया इंग्लैंड मुखा अटकी कमी दम्मट पास अभी इक दापा मेल कपड़े फोन कॉल दिने मेल अकेवन अब मेल के अभी बलाकूल रिप्लाइ कर ली इन पास अभी दिग्गर कंटिव कर कंटिव कर लेना वीसा आराम अभी किसी में रुपये लगे दिया कपड़े वेदा याद अभी एंड गेला वीसा वर्ल्ड टिकट टिकट वीदा पावा दिन मट एक अवस्था अंबुना इवागे इकना मालदीवी नोट ये तो इवागे कथा कर ला शिवरम देवाल समाचला पास सत्य मटल गड़बार एक टिकट टिकट वीदम इवा टिकट टिक मेहन एडगन अभी मे बहन को अकोमडेशन अरवे मतलब मेम बुरु नवे अपेर हेमेदाने वे मे जात्यांतर पेद्रो दिन मे अड्डे दाग दवासी मे सीर इसे तीन अरे इतकोट समहारा मेके रसाव लबागे तोरतर दाल तीन ये समहारा दाल तीन पासपोर्ट नंबर पाव मेके दाल तीन इतकोट ऐना ये रटे ये अदाल आयतने संबंध सीर तोरतर तीन चलो पेह दिलीव ओया मे वेबसाइट पहाटन ओयाट दिनट दिन सूसुक ट्राई कर ओया निक वीडियो क्लाक अड़दा क्लाक गटपत्ति बल दाल निक बल सामने तीन अभी इतना नतीदेवा गुडाक सिद्धवेंटवाके अने वाले बेटकने मम मगे सेव क्या लंका इंडिया पाकिस्तान नेपाल भूतान दिखे बेटकने दक्षा मुन रटे या अदाल गण की बल एनी शात मे अंतर्जाल हर मे रखिया वेबड़ विहर यह मधुवागे करा एक शात मम की मे तम लोके जनप्रियम वेबसाइट पहा वेडे मे पीब अपे हर अट दिन मंगार क्यू इंग्लिश मध्य उपाध्याय खदार लड़वेला तमंग उत्साह इतने करगण अरे लंकावे समाला पोड़ी वेट पकट रस्तावक्रम जीवित इवर कीपिया खितागण बेपीवर कीपिया किस अड़ती पार वीडतेनो मे पाठमला तेनकोट मेक विनम पार मेके अंड खितागण बेरी मेके हंब वे एनिसा मे वेबसाइट पहाट गे कीपेट एप्लीकेशन दांड तुटे सपे अंड सपे पास इमेल सतुट आगे ये सतुरात्मक क्रियात्मक वे अरे मम उतने कथा करे इकन इतना सेवानियुक्त नियोजित आयतन सेवानियुक्त नियोजित आयतन सेवानियुक्त नियोजित आयतन मेमलिया बहु व्यापार संविधान तम संविधान बल अबैर्थ पिरवीम संधा आयदुम करुवान आकर्षण कर गनी में कार्य आयदुम करुवान आकर्षण कर गनी में कार्य बाहिर आयतनयन लवा बाहिर आयतनयन लवा सिदु कर गनीमट पेलबी सिटी सिदु कर गनीमट पेलबी सिटी එතකොට ඒ අදාළ ආයතනේ එයාලා නෙවෙයි එක කරන්නේ වෙන ආයතනකට බාර දීලා තියෙනවා ඒකට තමයි එක කරන්නේ ඔයාලා දැකලා තියෙනවා සමහර ආකර්ෂණ වැඩසටහන් ඊට පස්සේ ඔය මාකටිං වගේ දේවල් ඔය අබාන් සිංග වගේ ආයතන තියෙනවා යුනිලීවර් එකේ විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා ඒකටගේ කැම්පේන් එක වෙනම මාකටිං සෙක්ෂන් එකකට බාර දෙනවා එළියේ තියෙනවා ඒතර ඒකට තමයි ආකර්ෂණීය වැඩ පිළිවෙල කරන්නේ එයාලා තමයි ඊට පස්සේ අදාළ කාර්ය සිදු කරන්නේ දැන් නියෝජිත ආයතන බලන්නකෝ विदेश कटे संबंध
आयतन दिन लियापांच लियापांच आयतन कटे लियापांच संबंधे हमारा नीति में कर्म कारण तीन नियोजित आयतन लियापांच अनुपणीन तभी कथा करना तावकालिक आधारक नियोजित आयतन तावकालिक आधारक नियोजित आयतन लिया मेम वर्तमानेदि बहु व्यापार संविधान वेडी वेडियेन तावकालिक सेवादायकीन तावकालिक सेवादायकीन रकिया संधहा आकर्षणे कर गनीमट आकर्षणे कर गनीमट यमुवति बे व्यापारिक कटेतु वल उच्चावचनयन सिधुवन अवस्थावन वलदी उच्चावचनयन सिधुवन अवस्थावन वलदी ईट गैलपेन पारिधि ईट गैलपेन पारिधि ईट गैलपेन पारिधि सेवादायकीन बंधवा गनीम सा इवत किरीम सेवादायकीन बंधवा गनीम सा इवत किरीम मेदी सिधु कराई विश्वविद्यालय वृत्तीय अध्यापन हा ताक्षणिक आयतन वृत्तीय अध्यापनिक हा ताक्षणिक आयतन वलिन वलिन पाठमाला हदारा अवसान करना शिशुन पाठमाला हदारा अवसान करना शिशुन बांधवा गनीमट नेता आकर्षणे कर गनीमट आकर्षणे कर गनीमट क्रिया किरीम मेहदी सिधुए समहर विलावट समहर आयतन वल पाठमाला अवसंकरण मास कीपे नकोट ए आयतन वल्ट अविल्ला जनवत किरीम करना इंड अपे आयतन अत्यक वेड़ करम गेरा मन दन्नो अवे जयवर्धनपुर विश्वविद्यालय कोलंबो विश्वविद्यालय दु पेरा दिनिये वगे विशेष विश्वविद्यालय लंका हेमदनम करनो बहुविचार प्रधान विश्वविद्यालय तमय बहु आयतन तोरगन्ने ए रकिया इवरवेला यंडे नायट अविला कथा करनवा अपित एक एकतु वेला वेड करमु इतिन समहार आय उपाधिये अवसान साथके लबा गनीमट पेर ए अदाल आयतनत एक एकतु वेला रकिया करन अवस्था उन तरह तीनो एहेम वेन्न पुलुवन दैन ओयाला टेक एकट गियाट पस्से ए टेक एके अंतिम अवुरुद्दे पाठमाला इवर करनवा मोटर मेकानिक ए अदाल आयतन वलिन अविला मोटर मेकानिक करपु अय इन्नवा एंड किला अंड गागेन यनवा नेद එනිසා ඒවා සිද්ධ වෙනවා ඊගායක පරිභෝගිකයන් පරිභෝගිකයන් දැන් සමහර අවස්ථාවල සමහර ආයතනවල මේක එකගාම සුදුසු ක්‍රමයක් නෙවෙයි දැන් හිතන්නකෝ මගේ ලොකු කඩයක් තියෙනවා මේ කඩේට බඩු ගන්න එනවා මහත්ය කැමදාම එනවා මම එයා අඳුරනවා ඉතින් මගේ කඩේට වැඩ කරන්න සමහරවට දෙන්නේ විතර ඕන නොත් මම මේ මහත්යට කියනවා මහත්ය දන්න කවුරු හරි ඉන්නවා නම් එවන්න මගේ කඩේ වැඩ කිව්වා තේරුණා අර පරිභෝගිකයෝ අරහත් एक करंड बुलवा लिया गण में मत पारिभोगिकियन हरहा पारिभोगिकियन हरहा सेवा दायकियन आकर्षणे कर गनीम सेवा दायकियन आकर्षणे कर गनीम क्रिया किरीम मेहदी सिधुए अल ओगदी तरम मुंदमय का अपने वे नमो सिद्ध वे ने इकाप हरी लिया पूर्व आयुधन करव पूर्व आयुधन करव पूर्व आयुधन करव पूर्व आयुधन करव वराह अभी लिया
वर्तमान जनप्रिय सेवादायक आकर्षण क्रम रेकिया पोलवाल मेक रजेश पौद्युलिकला वर्तमाने जनप्रियम रेकिया आकर्षणीय शिल्पक्रमयक लेस रेकिया पोलवाल हंदुनागत है कि अतर रेकिया पोलवाल हंदुनागत है कि अतर रजेसा पौद्योलिकांशे आयतन राशिया एक्रेस्वी तम आयतन वल तिबेन रकिया अबेर्तु पिरवीम संधा සුදුසු පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මෙහිදී සිදුවේ දැන් ඔක විශ්වවිද්‍යාල මට්ටමේ වෙන්න පුළුවන් දැන් ජාතික තරුණ සේවා සභාවෙන් හිම කරන්නේ නේ ඒතර වෘත්තීයා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අර්ථය කතා කරනවා නේ ඒතර ඒ අමාත්‍යාංශය අර්ථය රැකියා පොළවල් දාලා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඊගාව එක ලියන්න බාහිර සේවාදායක යොමු बाहिर सेवादायक यमु हरि बाहिर सेवादायक यमु मेम लिया गंड आयतने परिबाहिर आयतन समग समीपव कटयतु करण सेवा योजकयान हो समीपव कटयतु करण सेवा योजकयान हो सेवादायक मार्गेन आयदुं करुवान आकर्षणे कर गनीम मेदी सिदुए
හරිද? එහෙනම් අපිට පුළුවන් ඔය සේවා වසඳේ කියන්නේ මේ බඳවාගේ කියන්නේ ආකර්ෂණය සඳහා පාවිච්චි කරන ශිල්පීය ක්‍රම ගැන කතා කරලා ඉවර කරන්න. ඒ වගේම මෙන්න මේක ලියා ගන්න ඕනේ සේවාදායක ආකර්ෂණ මූලාශ්‍ර වල සඵලදායීත්වය ඇගීම කියලා අපිට කතා කරන්න තියෙනවා. ඒතකොට මේක ලියන්න යන්නේ අපි එක් එක් මූලාශ්‍රයෙන් බඳවගත්ත සේවකයා කොයිතා කාලයක් අපිත් එක්ක හිටියාද කියලා. දැන් මේ බලන්නකෝ මූලාශ්‍රය තියෙනවා සේවාදායක යොමුව මුද්‍රිත දැන්වීම අන්තර්ජාල දැන්වීම නියෝජිත ආයතන අධ්‍යාපන ආයතන පරිභෝගිකයන් හරහා. ඒතර මේක අපිට හොයා ගන්න පුළුවන් ආකර්ෂණීය වූ අයදුම් කරුවන් සංඛ්‍යාව කීයද? ලබා දුන් සේවා නියුක්තිය කීයද? ඒ සඳහා ගිය පිරිවැය කීයද? අවුරුද්දකට පසු සේවක පිරිවැය කීයද? අවුරුද්දකට පසු සාමාන්‍ය කාර්යබල මට්ටම කොහොමද? මේ 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 වගේ කෝකින්ද වඩාත්ම හොඳ කෙනෙක් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් උනේ කියලා බලන්න පුළුවන්. මේක රිසර්ච් එකක් විදිහට කරලා සංවිධාන වලට තීරණය කරන්න පුළුවන් මොනවද කරන්න ඕනේ කියලා. හරිද? right. මේක ලියා ගන්න අන්තිමේටම අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණය සහ බාහිර සේවාදායක ආකර්ෂණය අතර හඳුනාගත හැකි වාසි හා අවාසි. අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණය හා බාහිර සේවාදායක ආකර්ෂණය අතර හඳුනාගත හැකි වාසි හා අවාසි. වාසි හා අවාසි. හරි. ඉස්සල්ලාම ලියන්න අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණයේ වාසි. අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණයේ වාසි. අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණයේ වාසි. 1. පිරිවැය අඩුවීම. පිරිවැය අඩුවීම. ඊගාවික. ප්‍රවර්තන සේවාදායකයන්ට ප්‍රවර්තන සේවාදායකයන්ට संविधान संस्कृति පිළිබඳ संविधान संस्कृति පිළිබඳ මනා අවබෝධයක් පැවතීම එයාලා දන්නවා දැන් අපේ කරන संविधान පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නේ පිටින් එන එකට වඩා ඊගාරික ප්‍රවර්තන සේවාදායකින්ගේ ප්‍රවර්තන සේවාදායකින්ගේ අභිප්‍රේරණේ ඉහළ යාම අභිප්‍රේරණේ ඉහළ යාම හරි එතකොට දැනට ඉන්න කෙනෙකුට උසස් වීමක් දුන්නාම තව එක්කෙනෙක් හිතනවා මටත් ඒක අවධාරි ගන්න පුළුවන් කියලා නේ හරි ඊගොල්ලෝ කියන අවාසි අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණයේ අවාසි අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණයේ අවාසි නව අදහස් සහ දැනුම් වලින් සපිරුණු නව අදහස් සහ දැනුම් වලින් සපිරුණු සේවාදායකෙක් බඳවා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහියාම සේවාදායකෙක් බඳවා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහියාම මොකද දැනට ඉන්න කෙනෙක් නේ අපි ගන්නෙ නේද වයිස් ප්‍රින්සිපල් ප්‍රින්සිපල් වුණාම අපිට ඒක එච්චර ලොකුට දැනෙන්නේ නැහැ නේද ඉස්කෝලේ යන කාලේ දැනෙන්නේ ඊගාට දෙක සමමට්ටමේ සිටි සේවාදායකින් සමමට්ටමේ සිටි සේවාදායකින් උසස් වීම ලද සේවාදායකයාගේ අධිකාරීත්වය උසස් වීම ලද සේවාදායකයාගේ අධිකාරීත්වය නොපිළිගැනීම දැන් එකටම ඉඳලා දැන් හිතන්නකෝ විදුහල්පති කෙනෙක් වුණොත් එයා ගුරුවරුත් එක්ක ඉඳලා සාමාන්‍ය ගුරුවරයෙක් එයා විදුහල්පති වෙනවා එතකොට දැන් එයාත් එක්ක වැඩ කරන සාමාන්‍ය ගුරුවරු හරි ප්‍රින්සිපල් වුණා කියලා ගණන් ගන්නේ නැතුව යනවා ඈ හරි ඊගොල්ලෝ කියන බාහිර සේවාදායක ආකර්ෂණයේ වාසි बाहर सेवादायक आकर्षण वासी बाहर सेवादायक आकर्षण वासी एक नव धनु महा अदास्वली सपिरी नव धनु महा अदास्वली सपिरी सेवादायक बंधवा गनीमट अवस्थाव लभीम सेवादायक बंधवा गनीमट अवस्थाव लभीम देख प्रवर्तन सेवा दायकी पुहुनु करनवाट वड़ा अतंबित बाहिर मूलाश्यांगेन बंधवा गनीम
බාහිර මූලාශ්‍රයන්ගෙන් බඳවා ගැනීම පිරිවැසා කාලයේ අඩු පිරිවැසා කාලයේ අඩු වාසිදායක තත්ත්වයක් වේ සමාජලාට ඇතුළේ ඉන්න කෙනෙක් පුහුණු කරලා ගන්නවට වැඩිය හොඳයි එළියෙන් පුහුණු වෙච්ච කෙනෙක් ගන්න එක නේ කාලයත් ඉතුරු වෙනවා සමාජලාට ඒ සඳහා දරන්න වෙන පිරිවැය වැඩි වෙන්නත් පුළුවන් ඊට පස්සේ අවාසි අවාසි බාහිරින් බඳවා ගන්නා සේවා දායකයා බාහිරින් බඳවා ගන්නා සේවා දායකයා සංවිධාන පරිසරයට හුරු වීමට සංවිධාන පරිසරයට හා ප්‍රතිපත්ති වලට හුරු වීමට වැඩි කාලයක් ලබා ගැනීම එතකොට එයා හුරු වෙනකොටම කාලෙ ගිහින් නේ සමහරවල් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වවිද්‍යාලයට හුරු වෙන්න අවුරුදු දෙකක් ගිහින් එතකොට මොකද වෙන්නේ डिग्री इवर है समान लाल सामान्य का करण और तो दुनिया इवर है इस विद्यालय परिधि ने हुरू ने कोण में डिग्री इवर है अरे यह वेंडर मैं ये क्या आयेंगे बाहरीन बाहरीन बादवागर ना सेवा दाय किया नवके एकले से साल का नवके एकले से साल का प्रवर्तन सेवा दाय की इन खटे तो किरीम එලියෙන් ආපු කෙනා ලොක්කෙක් වුණාට අලුත් එක්කෙනෙක් ඉදිරිය තමයි සලකන්නේ. ඊගායක අභ්‍යන්තර සේවා දායකින්ගේ අභ්‍යන්තර සේවා දායකින්ගේ අභිප්‍රේරණය හීනවීම අභිප්‍රේරණය හීනවීම प्रवर्तन सेवादायकीन सह नवकीन गे संस्कृति अतर प्रवर्तन सेवादायकीन सह नवकीन गे संस्कृति अतर यटुंकारी तत्यान यतिवीम यटुंकारी तत्यान यतिवीम हरिद हरि एन अभी ओका तेक आकर्षण इवर करना मत दिया गया एन अद अभी पाठ देखा इवर करना මොනවද සරසුම් කරන්නේ ආකර්ෂණයේ පාඩම් දෙකම අපි ඉවර කරා හරි එතකොට මේ පාඩම් දෙක ඉවරයි ඊගාව දවසේ අපිට කතා කරන්න තියෙන්නේ තෝරා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණ සහ ඒ තෝරා ගැනීමේ ශිල්ප ක්‍රම ගැන අපි කතා කරනවා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නේ කොහොමද සම්මුඛ පරීක්ෂණ සඳහා යහ යුත්තේ කොහොමද මේ කියන කරුණු කාරණා පිළිබඳව අපි කතා කරනවා ඔයාලා තේරෙනවා මේ යන පාඨමාලාව ඇතුලේ කරුණු කාරණා කොයි තාක් දුරට ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙනවද කියලා මේ වෙනකොට ඔයාලට හම්බෙලා තියෙන පහුගිය ලෙසන්ස් හතරේම නෝට් එක හම්බෙලා තියෙන හැමෝටම හම්බෙච්ච නැති කවුරු හරි ඉන්නවා නම් කතා කරන්න මොකද හැමෝටම යවලා තියෙන මම දැක්ක ආසන්න වශයෙන් පිටු 40ක් විතර තියෙන සීළු කරුණු කාරණා ඇතුළත් හරි ඒතකොට සමානලාට ඔයාලට තේරි ඩිග්‍රී එකට එහා ගිය කරුණු කාරණා ටිකක් ඔයාලට මේක ඇස්සේ ඉගෙන ගන්න හම්බ වෙනවා අවසානයේ දක්වා යනකොට ඒ නිසාම තමයි මේකේ වටිනාකම තියෙන්නේ ඊගාවට මතක තියාගන්න පාඨමාලාව අවුරුද්දක් වෙනවා වගේම ඔයාලා දන්නවා මේකේ බහුතර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉන්න නිසා ඔයාලා දන්නවා ක්‍රෙඩිට් එකක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද එතකොට ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් කියන අවස් ප්‍රමාණය අපි කව කරගන්න ඕනේ ඒ නිසා ඒ ප්‍රමාණය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සූම් මරා තමයි අපිට ඩිරෙක්ට් අවස් විදිහට අපි ගන්නෙ ඒ නිසා සූම් මරා කොහොමත් ඉදිරියට අපි කරන්න වෙනවා නමුත් සූම් මරා සම්බන්ධ වෙන්න බැරි වෙන අයට YouTube එක හරහා ඒ නෝට් එක ගැනීම හැකියාව තියෙනවා ඒ වගේම හතරක් ඉවර වෙනකොට සම්පූර්ණ නෝට් එකත් ඔයාලගේ අතපත් වෙනවා ඒ නිසා මේක නිසියාකාරව කරගෙන යන්න अगेम तीन पड़पुड़ अगेम टीकाम अगेम सियाल अभी मे पाड़ टीक इवर करवसाने अभी अगेम को विनम का कथा कर लाले इवर कर लाख उत्ती आगे मे सती वाले स्टूडेंट बुक् इवागे नमा इंडेक्स नंबर स्टूडेंट बुक् मैंने बोहोट लिपिया सकाश कर लिपिया लगे पोत अनिवार्य मे सती वाले अंब හරි ඒතර මේ වෙනකොට සැලකිය යුතු සිසුන් ප්‍රමාණය තමන්ගේ අර පාඨමාලා ගාස්තු ගෙවමින් ඉන්නවා එතකොට ඒක ගැටලුවක් නෑ ඒ දැනට ඔයාලා ගාව තියෙන ඒ කියන account නම්බරයට මේක ගෙවන්න ගෙවන අනිවාර්යයෙන් මේක slip එක WhatsApp කරා දාන්න ඒ නම්බරයටම WhatsApp කරා දාන්න එතකොට ඒක ලැබුණා කියලා message එකක් ඔයාලට හම්බ වෙයි ඒ වගේම ඔයා ගාවට හම්බ වෙන පොත තියෙනවනේ මේ සතිය හම්බ වෙනවා පොත අන්න ඒ පොතේ ඔයා පැහැදිලිව ඒක ගෙවපු දවසයි ඒ මුදලයි සඳහන් කරලා තියාගන්න ඒවා මෙහෙත් සඳහන් වෙනවා හරිද ඒ නිසා ඔය කරුණු කාරණා මතක තියාගන්න ඒ වගේම මේ පාඨමාලා ගාස්තු අවසාන වෙනකන් අපි බලාපොරොත්තු වෙන්නේ
අප්‍රේල් අන්තිම සතියේ සහ මේ මුල් සතියේ හෝ දෙක ඇතුළත තමයි විභාගේ වාරට ඉන්නේ. තාම ඒකේ ටයිම් ටේබල් එක ඇවිල්ලා නැහැ. නමුත් දැනට යන පාඨමාලාවේ දැනට ඔයාලට කලින් පටන් ගත් එකේ පාඨමාලාවේ විභාගේ මේ අප්‍රේල් මාසේ පළවෙනි සතියේ තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඒකේ විශාල සිසුන් ප්‍රමාණයක් මේ වෙනකොට පාඨමාලාව ආධාරමින් ඉන්නවා. ඒ කියන්නේ දැනටත් තව බැච් එකක් යනවා. නේද? කලින් ගියේ වා කීපයක් තියෙනවා. දැනටත් එකක් යනවා. ඉතින් ඔවුන් ඔන්ලයින් හරහා තමයි විභාග වලට මුහුණ දුන්නේ. ඒ නිසා ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ඔයාලත් ඔන්ලයින් හරහා තමයි විභාග වලට මුහුණ දෙන්නේ. මෙහෙට එන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඇගේම් වලදීත් අපි කතා කරලා ඒවා අපි කියන්නේ හાર્ඩ් කොපි ඕනේ සොෆ්ට් කොපි අපි ගත්තා නම් ඇති ඒ දේවල් ඒවන් විතරයි තියෙන්නේ. දැන් මේ සියලු පහසුකම් ටික ඔයාලට සරසලා දීලා තියෙනවා. මේකත් එක්ක රැඳිලා මේ කටයුත්ත හරියට කරගෙන යන්න. එතකොට මේ නෝට් එක ඔයාලට එනම් 4න් 4ට නෝට් එක හම්බේ. දැන් බඳවා ගැනීම සියල්ල නතර කරලා තියෙන්නේ. සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් ඉල්ලීම් කරලා තිබ්බා බඳවා ගැනීම කරන්න කියලා. නමුත් කරන්න බෑ. දැන් මේ සියල්ලම ඉවරයි. කාට හරි තමන්ගේ ඇප්ලිකේෂන් එකේ යම් වරදක් කළා තාම පෙන්ඩින් තියෙන කෙනෙක් හිටියොත් එමේ යාට කතා කරන්න පුළුවන්. ඒ හැරෙන්න නව බඳවා ගැනීම සිද්ධ කරන්නේ නැ ඉන්න අයට කියන්නේ මේක නිවැරදිව අවසානය දක්වා කරගෙන යන්න. හරි. එහෙනම් අපි අද දවසේ ඔය කටයුත්ත අවසන් කරනවා. නැවත අපි හම්බ වෙනවා ලබන සතියේ ඉරිදා 10:30ට. මතක තියාගන්න හැකි සෑම වෙලාවකම Zoom හරහා සම්බන්ධ වෙන්න කටයුතු කරන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි. නැවත